සියපත් පුකුරේ මම අද ඉඳගන්නේ හරීම මේ සෙනෙහස කදේරුවාගෙන. ඒ සෙනෙහස අදේරුවාගෙන තියෙන්නේ මගේ හදවතේ තියෙන සෙනෙහස පුදකල යුතු උත්තම චරිතය අද මේ වැඩසටහනට සහභාගී වෙලා තිබෙන නිසා. 80 දශකයේ මුල් යුගයේ අපි හැමෝම අලුත් ගීත කලාවක් එක්ක මේ රටේ සංගීත සංස්කෘතියේ වෙනසක් බලාපොරොත්තු වෙච්ච යුගය. හැම තරුණයෙක්ගේම හදවත ඇතුලේ මුමුණපු ගීත සමුච්චයක හිමිකාරයෙක් වීම. ඒ හිමිකාරීත්වයේ ඔස්සේ ගොඩනැගිච්ච අලුත් සම්ප්‍රදායක අලුත් පරම්පරාවක සංගීත උපදේශකවරයෙක් වීම. එවකට යෞවනය හා සබෙදි වටිනාම නාමකරණය ඔහු වීම. මේ කාරණාත් එක්ක හෙළ සංගීත ශාස්ත්‍රයේ උඩුගම්බලා යනකොට විශිෂ්ට සංදිස්ථානයක හිමිකරුවා වීම. කවුද ඔහු? මේ ඔහු පිළිබඳ හඳුනා ගැනීම. තුරුණු යටිහිත් අලේබල් කරණය කර හැඟීම් පදානුගතයේ නවකී පරිච්ඡේදයක හඬ සම්ප්‍රාප්තිකයා ගිරා පෝතක විචාර මනස් බොළඳ සුසුම් පදකාරයන්සේ හංවඩු ගැසීම් හමුවේ අපරාජිත ස්වර සෙබලා සාම්ප්‍රදායික සංගීත වලව්වාදීන්ගේ ගී වැඩවසම් භාවිතය හමුවේ නව ගී පරම්පරාවක අනුප්‍රාප්තිකයා විචාරද ෂර්ලි වෛජයන්ත යෝන්ගේ මහා කුලපතියා සේවත් පොකුර අද අපි නවතින්නේ ඒ උත්තම ඝනේ කලාකරුවා ළඟ විචාරද ෂර්ලි වෛජයන්ත ගුණසිංහ ඔහුගේ ලිංගතුකම් අපි මෙතෙන් සිට බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා අයිබර්න් ෂෙලේය මම එහෙම කතා කරන්නේ තියෙන ලිංගතුකමට 80 දශකයේ අලුත් පරම්පරාවක නිබුම් කරුවා විදිහටත් ඊට පසු යුගයේදී ඔබ ගැයූ ගීතයන් තුල තාරුණ්‍ය අතරමං කළ තාරුණ්‍ය උන්මාදීරපත් කළ ඒ ගීත ඔස්සේ හැම වෙලාවකම හදවත් සුවපත් කරගන්න උදව් කරපු ගායන ශිල්පියා විදිහටත් මේ රටේ හුඟ දෙනෙක් ඔබට ඉතාම ගරු කරන වග මම දන්නවා. ඒ ගමන් මග හුඟක් කටුක ඒ වගේම හුඟක් හැලහැපිලි එක්ක එකතු වෙච්ච තැනක් බවත් මම දන්නවා. ඒ සියල්ල අපි මේ වැඩසටහනේ ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගොනු කිරීමට මම හිතනවා අපිට මේ ප්‍රවිෂ්ටය හරි වැදගත්. අද මේ රටේ අලුත් පරම්පරාවක් හදලා යුග යුග ගණන් ගෙවිලා ගිහිල්ලා ආපහු ඇවිල්ලා සියපත් පුකුර වැඩසටහනක අවුරුදු 41කට විතර පස්සේ ඔබ ගැන පැය දෙකක රූපවාහිනී වැඩසටහනක් පටිගත වෙන වෙලාව. අනේ එතරම් හැඟීම තියෙන්නේ. බොහොම හරි. අත වශයෙන්ම දැන් මේ වෙනකොට මට දැනෙන දේ තමයි මම මොනවා හරි වටිනා දේවල් එකතු කරගෙන තියෙනවා. රැස් කරගෙන තියෙනවා. ඒවා තනියෙන් නෙමෙයි බෙදා හදාගෙන තියෙනවා. ඒකයි අද මට මෙතන ස්ථානයක් හිමිලා තියෙන්නේ වැඩසටහනට. මම හිතන්නේ එහෙමයි. ඒක කොයිතරම් බරින්ද කොයිතරම් වටිනාකමින්ද කියන එක උපගන්වන්න ඔබගේ ආමන්ත්‍රණය මට වැදගත් ලොකු ශක්තියක්. ඇත්තටම අද මා දන්නා නොදන්නා සියලු දෙනාටම මම නැවත හඳුන්වා මාව නැවත හඳුන්වා දෙනවා කියලා මට දැනෙනවා. ඉතින් බොහොම ස්තුතියි. දැන් මම මෙහෙම උදාහරණයක් කිව්වොත් අතිශය ජනප්‍රිය යෝන් ගීතේ සදාතනික බව රැකගත් ශිල්පියෙක් හැටියට ඔබ හඳුන්වා දුන්නොත් ඔබ එය පිළිගන්නවද? ඔව් මට පිළිගන්න පුළුවන් කරුණු ඔබ ඒ බරින්ම පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම මට දැනෙනවා එහෙම. මොකද අද වෙනකන් අදත් ඔය මගේ ගීත මම හිතන්නේ සෑම කෙනෙක්ම මේ භාවිතයට යොදනවා. උපක්‍රමශීලීව භාවිතයට යොදනවා. තම තමන්ගේ ජීවිතය වෙනුවෙන් රසවින්දනයේ සඳහා ඒ පාවිච්චි කරනවා. සැසඳීම් කරනවා. එදා සහ අද ඒ සැසඳීම් වලදී මගේ නිර්මාණවලට සවිශේෂී තැනක් තියෙනවා කියලා මට දැනෙනවා. ඒක වචනෙන් නිම කරන්න බෑ. ඒ ඔවුන් අගය කරන ආකාරය ගැන විශාල පරතරයක් ගීතවල විඳනාත්මක පැත්තේ තියෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. මම නෙමෙයි
මම කියන්න කිව්වත් ඒක හොඳ නැහැ. ඉතින් ඒ නිසා මම කල්පනා කරන මම සතුටු වෙනවා. අදත් ඒ වින්දනීය හැඟීම් රසික රසිකවන දෙන්න පුළුවන් වැඩසටහනකට මට ඉතාම ලෙංගතු සමාජයක් එක්ක මේ මම දැන් මා වටා ඉන්න. ඉතාම ලෙංගතු සමාජයක් එක්ක හැසිරෙන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ නිෂ්පාදකතුමාගේ ඉඳලා. හරි. එවනම් මේ කතාව අපි දැන් කොතරකින් හරි පටන් ගන්න ඕනේ. ඒ පටන් ගැනීමට මම යන්නේ ඕනෑම කෙනෙක් යම් ශ්‍රේෂ්ඨයක දීර්ඝ කාලයක පරිණතභාවයට ලක් වෙනකොට යම් ආකාරයක මේ ශ්‍රේෂ්ඨයට ප්‍රවිසීමේ මුල් යුගයේ ඒ ශ්‍රේෂ්ඨය පිළිබඳ උන්මාදයක් ඇති වෙනවා. මම එක්ක ගායකයෙක් වෙන්න ඕනේ, මම සංගීතවේදියෙක් වෙන්න ඕනේ කියන උන්මාදය ඔබේ හිතේ ඒ උනන්දුව ඕනකට වඩා උනන්දුවක් ඇති වෙනකොට ඒක පිස්සුවක් වෙනවා කියලා අපි කියනවා. ඔව්. ඒම ඇති වෙච්ච තරුණෙක් අද මා සමග ඉඳගෙන සිටින නිසා මම මේ අර කොටකලි සංගහන කාලේ ගීත ලියන්න ගීත කියන්න ආපු යුගයේ ආරම්භයෙන් මේ කතාව අපි පටන් ගමු. ඇත්තටම ෂෝලි වයිජයන්ත ඔහු මගේ අතේ තිබෙන මේ වයිජයන්ත කියන කැසට් පටය නිර්මාණය වෙන්නේ අපි කවුරුත් අඳුරන්නේ නැති කිරිබත්ගොඩ පාදලියාතුඩුවේ පදිංචි වෙලා හිටිය හුදකලාවේ යෞවනයත් එක්ක ගත කරපු තරුණියගේ ගී නිර්මාණ. මේ සියලු ගී ලියන්නේ මේ සියලු ගී තනු නිර්මාණය කරන්නේ මේ සියලු ගී ගායනා කරන්නේ ෂෝලි වයිජයන්ත. ඒක මහා දඩබ්බර ව්‍යායාමයක ප්‍රතිඵලයක්. එහි හැංගිලා තියෙන ගීතයක් තමයි ඈත සිටිජේ හැඩතරුවෙන් දිලෙන තරුව ඔබ නම් කියන ගීතය. අපි ওই හැංගීමෙන් අවදි කරන්න. ඊට පස්සේ ඔබගත් ව්‍යායාමයේ පිළිබඳ කතා කරන්න අපි සූදානම්. ඇත සිටිජේ හැඩතරුවින්
මම මේ ශෛලී වයිජයන්ත අර ගීතය ගායනා කරනකොට මේ වචන දිහා ටිකක් බලාගෙන හිටියේ මේ ඒ කාලේ ඔය SMS කෙටිපණවිඩ මේ මේ දැන් තියෙන මැසෙන්ජර් WhatsApp තිබ්බේ නැහෙනි ලිව්වේ ලියුම් එතකොට ඒ වගේ මේ සඳළු තලාවේ මුලින් තලාවේ කඳුළැලි පිරුණු නැතින් සමු ගන්නෙමි මම කුමරී ඔබගේ ආයෙත් දකුණු රෙසින් සඳ මඩලේ සඳ කුමරියනි මම ඔබ සුරකින්නම් මේ වගේ වචන කෑලි ලියපු අතීතයක් තිබුණා ඒ හැමෝම තාම ජීවත් වෙනවා මේ ගීතත් එක්ක ඒ නිසා මම කියනවා මම හිතනවා ඔබේ තාරුණ්‍ය සංස්කෘතියේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලද ගීපද රචකයෙක් කියලා අපි යමු දැන් මේ මේ කාරණා එන්නේ අර කැසට් පාඩියත් එක්කනේ මුල් යුගයට දැන් ඔබේ පාසල ඔබේ අධ්‍යාපනය ඒ ඔස්සේ ගොඩනැගිච්ච රටාව පිළිබඳ අපි අපේ සෞහෘදව දැනුවත් කරමු ඔව් සුරේද මේ ඔබ දැක්කුව අදහස් එක මට එන්නේ පැහැදිලිවම එවන් යුගයේ පැහැදිලි කරන්න ඔබතුමා මේ එවන් යුගයේ කාව්‍යමය යුගයක් කිව්වොත් ඉතාම නිවැරදි ඔය කියන්නේ 60 දශකය 60 දශකය මාගමසේකර හොඳට ලියන කාලේ අන්න හරි එතකොට එතන තියෙන පොත් ටික හොඳම ගීත රචකයෝ ඔව් හොඳම සංගීතඥයෝ හොඳම ගායකයෝ හිටිය යුගයේ කාව්‍යමය මිහිර රස බෑහුණු යුගයක් තමයි ඒ ඔය ඔබ හඳුනනවා එතකොට මම පාසල් යන යුගයේ ඉන්නකොට වයසේ තමයි මම මේ ගීත රසවින්දනයේ පරිසරය සමග එකල හිටිය වින්දනීය ශක්තියෙන් අනුන ජන සමාජයක් තිබුණා වින්දනීය ඒවා උගන්වන්න ඕනේ ඔවුන්ට ඒක ජීවිතේම දැනෙන දෙයක් වුණා එතකොට අද පැහැදිලි කරගෙන වින්දනීය උගන්වන්න වෙලා තියෙන්නේ එතකොට මම මේක සම්බන්ධ කරන්නම් පොඩ්ඩක් එතකොට දැන් අද වින්දනීය උගන්වන්න වෙලා තියෙනවා රසවින්දනීය උගන්වන්න වෙලා තියෙනවා හැබැයි එකල උගන්වන්න උනේ නැහැ කතා කරන හැම කෙනා ගාවම සෑම කෙනෙක් ගාවම එයා ගැමියෙක්ද එයා නාගරික පුජ්‍යලෙක්ද ඔහු ළඟ තිබුණා රස මధుර භාෂා මාධ්‍යයක් ඒ මං කියන්නේ සාමාන්‍ය කතා බහේ තියෙන ශිෂ්ටත්වය එතකොට අද කතා කරන ශිෂ්ටත්වය එහෙම ශිෂ්ටාචාරයක් නෙමෙයි තියෙන්නේ අද කතා කරන්නේ ඊටාම ග්‍රාම්‍ය වචන පෙළක් යන. එතකොට කොහොමද ඔබ කතා කරන මේ යුගයේ අමතක වෙන්නේ නැහැ. අපි දැන් කතා කරන්නේ මේ 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 තත්ත්වයේ තියෙන ලොකුම වෙනස. දැන් අර කැලණියේ ඉරිවැටිය මහාවිද්‍යාලය ඉගෙනගෙන ඔබ යනවනේ ධර්මාලෝක විද්‍යාලයට. ආ ඔබ දන්නවා ඒක. ඔව්. ඔව්. එතකොට ධර්මාලෝක විද්‍යාලේ මම අහලා තියෙන ඔබේ මිතුරන්ගේ මොකද ඔය වටේ පිටේ ඉන්න මිතුරු ටික ඔබේ ඊටාම හිතේචින් ඔවුන් කියනවා ඔබ සාහිත්‍ය සංගමේ ඊටාම ප්‍රබල චරිතයක් කියලා මේ යුගයේ. ඔව් ඇත්ත වශයෙන්ම සාහිත්‍ය තරඟ සාහිත්‍ය සංගමේ මම අනිවාර්යයෙන්ම ඉන්න පුජ්‍යලේ. එතකොට මම එතෙන්දි ගායනයේද පදවැල්ද ගීත රචනයේද නැත්නම් කෙටි කතා රචනයේද මම ඉගෙන උනන්දුන්නේ නැත්තම් මම අද හොඳ ගද්‍ය කරුවෙක් ලියපුවා. ඔව් අරන් එනවා. ඔව්. ඉතින් නමුත් මම ඒක කරන් ඒ වැඩේ කරන්න ගියේ නැහැ. මට තිබුණු මේ වෙනත් රාජකාරී වලට යෙදුණා මේ සංගීතය අංශවලින්. මම හිතන්නේ ඒ ඉස්කෝලේදී ඒ ගුරුවරුන් කියන්නේ මම ඉස්සල්ලා මේ ඉගෙන ගත්තේ ඉස්සල කියන්නේ ඊරිවැටි මහවිද්‍යාලය කියලා. දැන් කියන්නේ ශ්‍රී සුමංගල විද්‍යාලය කියලා. එතකොට ඔය අතර මම ධර්මාලෝක විද්‍යාලයට ගියා වසර හිටියා ආයේ ඉස්කෝලෙටම ගියා මම. ඒක වෙනස බලන්න දැන් මම එතනින් එහාට ගියේ වැඩිපුර අධ්‍යාපනය ලබන්න ඕන කියන අදහසකින් ගියාට මට අර මధుර කාරුණික බොහොම අර මං කිව්වේ බොහොම ලගන්නා තැන තමයි ආයේ ඒ සුමංගල විද්‍යාලයම ඉරිවැටි මම. ඒ තියෙන සුන්දරත්වය ඒ මිතුරු ප්‍රකාශ කරනකොට මේ මට කිව්වේ මේ UD ගැනද ප්‍රෝග්‍රෑම් එක? ඒ මං බැලුවා UD. නෑ UDW ගුණසිංහ. ඔව් UD. එතකොට ඒකයි මේ ෂර්ලි වයිජයන්තයි අතර මොකද්ද තියෙන සම්බන්ධය? මේමයි දැන් ඒ දැන් ඔතන තියෙන ඒ ස්කෝලේදී දැන් මම ප්‍රසිද්ධ ගායකයෙක් වෙනවා හරි සංගීතඥයෙක් වෙනවා කියන එක කාරණා මම ඉස්කෝලේ යන ළමෙක්. එච්චරයි. ඒගොල්ලන්ට තවත් ළමෙක් නේ. තවත් සහෝ තවත් අපි තේන යාළුවෙක්. ඉතින් ඒගොල්ලෝ කතා කරන්නේ රෙජිස්ටර් එකේ තියෙන නම දැන් නම් ලකුණු කරනවානේ. ඔක කතා කරනකොට එක එක්කෙනාගේ නම් කියගෙනකොට UD ගුණසිංහ කියනකොට ඉන්නවා සර් කියලා කියනවා. ඉතින් ඕක තමයි දිගටම යන්නේ. ඒක ඒ කාලේ ගියේ. ඊට පස්සේ වේදිකාවට එනකොට දැන් මගේ මට ගෙදර කතා කරන නම තමයි ෂර්ලි. කවුද ඒක දැම්මේ? ඒක අම්මලා තාත්තලා ගෙදරට තමයි ෂර්ලි. ෂර්ලි වයිජයන්ත.
ඕක තමයි මගේ සංගීත භාවිතයට යෙදුන පාවිච්චි කරන මම යුඩි ගුණසිංහ කියලා එනවාට වඩා කලාත්මක අගයක් තියෙන නමනේ අතන තියෙන යුඩි කියන එකේ තේරුම කියන්න කැමතිද? ඔව් උර්ල ලියනගේ දොන් ශර්ලි වයිජයන්ත ගුණසිංහ එහෙමයි. ඒ පස්සේ ගැල්ල එකට එකතු වුණා. පස්සේ ගැල්ල එකතු වුණා. හොඳයි. දැන් අපි අහපෝ යම් මේ කැසට් පටයට. ඔබට ඔබේ හිත ඇතුලේ යම් ආකාරයක පෙළඹුමක් ඇති වෙනවා මම ගායකයෙක් වෙන්න ඕන කියලා. එතකොට ඔබ කැලණිය විද්‍යාලයේ සංගීත ගුරුවරයෙක් විදිහට බාහිරව එකතු වෙලා කටයුතු කරන කාලේ. ඔය කැලණිය විද්‍යාලයේ මේ සංගීත කාමරයට කතා කරන්න පුළුවන් නම් ශෛලි වයජයන්ත මුල්ම ගීත හදලා තියෙන්නේ ඔය කාමරේ ඇතුලේ. එතකොට එතන තියෙනවා ඔය ඈත සිද්ධියේ ඇතුළු ගීත සමුච්චය. බම්බොළඳවි. ඔව්. ආදි වශයෙන් ඊළඟ සරල ගීත වැඩසටහන වලට ගීත නිර්මාණය කෙරේ. ඒ පරිදි මට තියෙන ප්‍රශ්නේ අතේ මුදල් නැතුව මේ වගේ කැසට් එකක් මුලින්ම නිර්මාණය කරගන්න ඔබට එන ශක්තිය ඔබ කොහොමද මේකට ක්‍රමයේ හොයාගත්තේ? ඔව් දැන් දැන් අද තියෙන තාරුණ්‍යයට හෝ අද තියෙන සමාජයට එකල තිබුණු ආර්ථික තත්ත්වයේ පිළිබඳව හිතා ගන්නත් බෑ. මොකද සෑම කෙනෙක්ම සාමාන්‍ය ආර්ථික තත්ත්වයකින් හැදුණු වෙන සමාජයක් ශ්‍රී ලංකාවේ තිබුණා. අද මේ මේ මළුවල දාලා එකතු කරන ආර්ථිකයක් නෙතේන්නේ. නමුත් ඒ කාලේ තමන්ට ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණය ආර්ථිකයත් එක්ක සන්තෝෂයෙන් හිටිය මිනිස්සු ටිකක් හිටියේ. අද ඒකනේ අද මම නිතරම මේ අදයි දැන් ඔබ මේ කතා කරනකොට ඒක ඒකත් පොඩ්ඩක් ගන්න ඕනේ රසවත් වෙන වෙනස දැනගන්න. දැන් මේ දැන් දැන් අද එහෙම සම්තෘප්ත වෙන්නේ නැහැ මේ කොච්චර හම්ුණත් ඒතර මදි කමක් තමයි තියෙන්නේ මේක ආර්ථික තරංගයක්. එතකොට දැන් ඒ ඒ එවන් යුගයේ මට ඇත්තරම සොලේ මුදල් තිබුණේ නැහැ ඔය ඔය ගීත නිර්මාණය කරන්න හැකියාව තිබුණා මේවා කොහොමද කරන්න කියලා. ඒතර මගේ පාසල්ලේම මිතුරෙක් හිටියා ලයිඩර් නාවානගේ කියලා පිටිපස්සේ ඇති. ඔව්. ඔය එයාට ගිහිල්ලා කිව්වා මම මගේ මෙහෙම වැඩක් තියෙනවා කරුණාකරලා පුළුවන් ද මට ඔයාලට උදව් කරන්න කියලා. යාළුවා. ඉතින් යාළුවා වුණාට අපි අපි එයා එයාට බොහොම මුදල් හදලා තිබුණ කෙනෙක්. ඉතින් කෙසේ හෝ එයාසා එතුමාගේ මේ විවාහ වෙලා ඉන්න නෝනා බිරිඳ දෙන්නා මට සහයෝගය දුන්නා සුධර්ම නාවාන සහ ලයනල් නාවාන කියලා දෙන්න. ඉතින් මේක හරි මට බොහොම මගේ ජීවිතයේ එක සංදිස්ථානයක්. එතකොට මේ 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 කතා මම මේ බාද කරලා කියන්නේ මේවා මේ 60 දශකයේ අග කතා. එතකොට මේ ෆොටෝ එක බලන්න ඔය කවරේ මේ කවරේ ඕක ඕක මොන print එකක්නේ ඔව් මම කලර් එකට කමන්න නැද්ද මේ 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 ඕක මේ ගියේ මේ අර මරණ දැන්නේ මේ print කරන මුද්‍රණය කරන තැනකට ගිහිල්ලා ඔහුට බොහොම කාරුණිකව ඉල්ලීමක් කළා කිව්වා ඕවා කරන්න බෑ මෙහෙ ඔයා යන්න කිව්වා මාව එකසරක් ඒකේ යා ප්‍රතික්ෂේප කරා මං හරි කනගාටුවෙන් ගියා දැන් මේ කොහෙන්ද කරගන්නේ කියලා ඒ කර මේ මේ අද තියෙන තාක්ෂණේ නැහැනේ ඉතින් ආයෙ ගියා මං ගෝ මට මේ කොහොම හරි කරලා දෙන්න කියලා. ඒතර කිව්වා පොඩ්ඩක් ඉන්න ගාන බේරෙන්න බෑ මෙන්න මේ බලන්න කියලා එල්ල එයාගේ සේවකයාට කිව්වා මේක මොන හරි කරලා දෙන්න බලන්න මෙයාට කියලා. එහෙම තමයි ඔය 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 යන්තම් ඔය ඔය කවර එක ගත්තා. ඔව් ඕකේ ඕක මේ තෙල් දැන් අර තෙල් අර වේලෙන්නේ නැහනේ. ඒ සුවඳ තාමත් තියනවද කොහෙද? එහෙම එහෙම දෙයක් තියෙනවා. ඉතින් මම කියන්නේ අර එහෙම ආරම්භයක් තමයි ගත්තේ. හැබැයි මේ ආරම්භය කොයිතරම් වටිනවද කිව්වොත් මේ ගීත සමුච්චය ඇතුලේ තියෙනවා අපි ඔබ ඉතාම ආදරය කරන ගීතයක් නොම තරහවනු විමසා මා ඔබ කලකිනි හමු වී කියලා. මං කැමති යන්නේ මේ වගේ වැඩසටහනක චුට්ටක් මුමුණලා අපේ සෞර්ධයව රසවත් කරගෙන ඊළඟ ගීතයට ප්‍රවිෂ්ඨ ලබා ගන්නවා. ඔසුරුවේ මම මේ ගීතය නම් ඔය ඔබ ඔබ හඳුනන ගීතේ මම ඔය කපටිගත කිරීම පස්සේ කවදාවත්ම කියලා නැහැ. නොම තරහවනු විමසමි මා ඔබ කලකිනි හමු යෞවනයේ රුව හිමිවුණු සේයා සාඩම්බරමුණේ. මේ 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 මම මේ කැසට් පටි අතේ තියාගෙන කතා කරන්න මෙතන තමයි සම්දිස්ථානය. මේ සම්දිස්ථානයත් එක්ක තමයි හැම දෙයක්ම වෙන්නේ. මේවා පටිගත කළේ ජොනිස් ශබ්දාගාරයේ ඩොනල්ඩ් අයිවන්ගේ පටිගත කිරීමේ නාද ශික්ෂණය ඇතුලේ. ඔබ දන්නවද මේ කැසට් පටි ඇතුලේ තියෙනවා විශාරද නන්දාමාලනියත් සමග ගායනා කරන ලද යුගගී. එතකොට මේ කැසට් එකත් තරම් ඔබ යනවා ගුවන්විදුලියට. හැබැයි තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. තියෙනවා. ඒක කියන්නේ. ඔව් ඉතින් අතවසෙම දැන් ඔය ඔය වගේ කැසට් පටයකට
මුදල් හදලා වේදම් කරන තරම් පරිත්‍යාගශීලී කෙනෙක් හිටියා කියන්නේ මට මගේ වාසනාවක් නේ. එතකොට එයා ගීත අහලා නැහැ. මා පිළිබඳ විශ්වාසය. ওই ගීත අහන්න ක්‍රමයක් නැහැනේ. පටිගත කරගෙන පස්සේ තමයි ඒක. ඉතින් අවසානයේදී මම මට ලොකු කැමැත්තක් තිබුණා මේ නන්දාමාලිනී නෝනා සමග ආශාර්ය නන්දාමාලිනී මහත්මියලා සමග ගීතයක් ගායනා කරන්න. ඊපස්සේ මම එතුමිය හම්බෙලා දැන් ඒකට මට පරිසරය හදලා දුන්නේ මගේ ගුරුතුමා පී විනන් සිරි මහත්තයා. ඔව් එතුමා ගැන අපි පස්සෙ ඔයාලි කතා කරමු. ජීවිතුන් අතර නෑ සහ එතුමියගේ බිරිඳ සුජාතා කුමාරි හාමි නන්දසිරි මැතිනි ඒ කල ඉතින් අතවසෙම වුන් මගේ අතම රසිකයෝ වෙලා හිටියේ මේ මාව අඳුරන්නේ හැමෝටම කලින් ඒගොල්ලන්නේ. ඔව් ඉතින් මං කිව්වා මට මෙහෙම නන්දාමාලිනී නෝනා මුණ ගැහිලා මට ගීතයක් ගායනා කරන්න අවස්ථාවක් ආයි. එතකොට මට ඒ අවස්ථාව ඒගොල්ල කතා කරලා දුන්නා. ඊට පස්සේ එතුමිය එතකොට සංගීත ගුරුවරයා ඩි මැසරේ කඳානේ ඩිමෙන්ෂන් විද්‍යාලයේ හා මම එතනට ගියේ මට ළඟ එතන ඉන්න වෙලාවට ගිහලා මම ආරංචි කළා මම යනවා. හිල්ලිල්ල හම්බෙලා මම මේ මම ඉතින් එයා දන්නේ නැහැ මම කවුද කියලා. එතකොට ඇයි කියලා අහනවා. ඉතින් මම ඉතින් වෙන මම මම පරිමිඩියක් දුන්නා මගේ ගුරුතුමා ඒක පීවිනන්ද සේසර්ව අඳුරනවා. ඉතින් ඒසා ආ කෙලෙල්ල ඉතින් කියලා. මොකද සින්දු දෙකක් ගායනා කරගන්න ඕනේ යුග ගීත කියන්න පුළුවන් එනවාද කියලා බොහොම කාරණුක ඉල්ලුවා. ඊට පස්සේ කිව්වා නෑ මම එකක් කියන්නම් කිව්වා. ආවා. එක ගීතයක් කියන්නම් කිව්වා. ඒකත් මට ඇතිනේ ඉතින් දෙකක් තියා දැන් මේක කරගන්න බැරි වෙයි කියලා මං කල්පනා කර හිටි. දැන් ඒ පාර ස්ටුඩියෝ එකට ආවා. එතුමිය ආව ඇවිල්ලා අපි සින්දු අහමු කියලා ඔය රෝස මල්ලික ප්‍රතිසලා කියන ගීතය. ඔය ගීතය ඒක ගායනා කළා අහලා වෙලා ඊට පස්සේ මට කිව්වා ෂර්ලි මේ අනිත් එකත් පොඩක් දාන බාන්න අහන්න කිව්වා. ඊට පස්සේ ඒක අහුවෙන් පස්සේ ආ ඒකත් මං කියන්නම් කිව්වා ඒ වෙලාවේ. ඉතින් මට හරි සතුටක් දැනුණා. අද ඉතිහාසයට එක්කුණු ඉතාම වැදගත් ගීත දෙකක් තමයි ඔය නන්දාමාලිනී නෝනා සමග ගායනා කරපු ගීත. ඒක මට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ඒ මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකර එක ගීතයක් ගායනා කරන්නම් කියලා ගීත දෙකම ගායනා කරලා ඉතාම ලස්සනට ඒ ඒ ඒක නිම කරන්න මට දුන්න සහයෝගය. දැන් මේ මේ කියන කතාව වෙනකොට ෂර්ලි වයජයන්ත ගුණසිංහ කවුරුත් අඳුරන්නේ නැහැ. ඒ කාල සීමාව ඇතුළේ තමයි මේ නිර්මාණය වෙන්නේ. ෂර්ලි අය අරන් යනවා මේ කැසට් එක ගුවන්විදුලියට. ගුවන්විදුලිය කැසට් බාර ගන්න නැහැ. තැටියක් අරන් එන්න කියලා. ඔව්. රෙකෝඩ් එකක් ඊට පස්සේ නිර්මාණය කරනවා වෙනම වයජයන්ත කියන නමින්. මේ තියෙන්නේ ඒ රෙකෝඩ් එක. මේ රෙකෝඩ් එකේ තියෙනවා අපි අදටත් හරි ආදරය කරන ඉතාම වටින ගීතයක්. මම බොළඳවියේ බැඳි ආදරෙන්. ඉතින් ඒ වටිනාකම් අතීත ගුවන්විදුලියට අරංගිය තැටියේ තිබුණා වගේම අදටත් හරිම වටිනවා. ඒකයි මම කියන වයසට යන්නේ නැහැ කියලා. මේ වගේ වෙලාවක අපේ ගීතේ ගායනව නම් අපේ විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දේ සහයෝගයත් ඇතුව අපිට පුළුවන් මේ අපේ අතීතෙත් සැරිසරන්න. සතුටින් ලැබුවේ ඔබ
කල්පනා කරමින් හිටියේ මේ ශෛලි වජයන්ත මහත්මයාගේ ගීත අහගෙන ඉන්නකොට මේ හැම ගීතයක් ඇතුළෙම තිබෙන මහා ලයන්විත බවක් ඒ ගොඩනගෙන තනු නිර්මාණයත් එක්ක එතකොට ඒ වගේ වචන ඊට එහා දැන් මේ කවියෙකුට වචන පහළ වීමයි සංගීතඥයෙකුට තනු පහළ වීමයි දෙවියන්ගේ ආශිර්වාදයක් කියලා මම නම් හඳුනාගෙන ඉතින් මට තියෙන ප්‍රශ්නේ මේ දෙකම ශෛලි වජයන්ත මහත්මයාට දෙවියන් විසින් දීලා තියෙනවා ඔව් ඒක හරි වාසනාවන්ත ගුණයක් ඔව් ඇත්තටම මම ඒගෙන බොහොම නිහතමානීව ඇත්තම සතුටු වෙනවා මොකද මට මේ වාග්ය උදාවුනේ කොහෙන්ද කියන එකත් මටත් ප්‍රශ්නයක් තියෙනවා හැබැයි සමාජීය වශයෙන් දුන්නු අභියෝග ඔබේ අභියෝග හරි අපූර්වට ජය ආරන් තිනවා දැන් ඔබ ආදර ගීතයක් හැටියට මම බොළඳ වියේ බැඳි ආදරේ ඔබ හා ආදරෙන් කියලා ඔබ වින්දට මේ ගීතේ කතා කරනවා මේ විවෘතාර්ථිකයත් එක්ක රට ගියලා තනි වෙච්ච පවුල් සංස්ථාවන් ඇතුලේ තිබෙන ආදරය සෙනෙහස පිළිබඳ ඈත රටක සිට අමතෙමි සොඳුරු සඳෑවේ තනිය මකා ගන්නයි ගී පද වැළලුවේ ඔව් සුරේ බොහොම ස්තුතියි ඒක අපගෙන මොකද ඇත්තපසෙම විවෘතාර්ථික ලංකාවට ආපු ආවා විතරයි එනකොට මේ දිගට හරහා දිගටම යනවා මැද පෙරදිග යනවා රැකියාන වලට එතකොට මේ ඔය කාරණාව තමයි ඔය ඔක ඇතුලේ තියෙන්නේ ඉතින් ඔක පොඩ්ඩක් අර ඒ එහෙම නිකන් අර දුක්බරව කියවෙන්නේ නැහැ ඕකේ ඕකේ පුංචි විනෝදයක් එක්ක එන්නේ රිද්මය ගන්නෙ මම ඒ කියන්නේ ජනප්‍රිය වුණ අදත් හැබැයි ඒක තියෙන්නෙම මේ අලුතෙන් බැඳ ගමම්ම විවාහ වුණ ගමම්ම එක්කෙනෙක් කවුරු හෝ එක්කෙනෙක් එහෙ යනවා ඉතින් ජීවිතේ අර 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 මම නම් දකින්නේ විවාහ වුණයින් පස්සේ ඔහු ඇය මේ 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 තමන්ගේ ඒ ඒ ඒ කැදැල්ලේ ඉන්න ඕනේ මේ මේක සම්පූර්ණ වෙනස් වුණා මේ සම්පූර්ණ වෙනස් වෙලා ඒගොල්ලෝ වෙන මේ පවුල් ඈතර ඈතර ජීවත් වෙන්න ගිහිල්ලා මම හිතන්නේ සංස්කෘතික වශයෙන් විශාල පරිහානියක් ඇති වුණා කියන එක කිව්වොත් ඒක නිවැරදි මොකද මම එහෙම කියන්න ඕනේ හොඳයි මම දන්න නිසා හොඳයි දැන් ඔය කාරණා එක්ක ඔබේ ජීවිතයේ මේ ගලාගෙන යාම පිළිබඳව අපි කතා කරමින් සිටින්නේ සීපත් පොකුරේ විශාරද ශෛලි වයජයන්ත ගුණසිංහ මහත්මයාගේ සංගීත ජීවිතය පිළිබඳව ඔබ
මුල් යුගයේ සහ අදටත් මම දන්නවා කලාසූරි ලතාවල්පොලට හරිය කරු කරනවා එතකොට පොදු ජන ගායක මිල්ටන් පෙරේරාට ෂෙල්ටන් පෙරේරාට එච් ආර් ජෝතිපාලට ඔබේ තියෙන පුදුමාකාර ගරු කිරීමක් ඒ ඔස්සේ ගොඩනගෙන ඔබේ ගීතමය චින්තනය අර සුදර්ශියේ සංගීත පන්තියේ පීවී නන්දසිරි මහත්මයාගේ වටපිටාවත් එක්ක හරි පුදුමාකාර විදිහට වර්ධනය කරගන්නවා මට මෙතන ඕනේ පීවී නන්දසිරි මහත්මයාගෙන් ලබාගත් ගුරුහරුකම් පිළිබඳ ලස්සන හැඳින්වීමක් ඉස්සෙල්ලාම මට කියන්න ඕනේ සංගීත නිපුන් පීවී නන්දසිරි මෙතුමා ඉතාම දයාබර කාරුණික මනුස්සෙක් මාව අඳුනගත්ත එතුමා මේක මම කියන්නත් ඕනේ මොකද මම දැන් එතුමාගේ පෞද්ගලික පන්තියකට මම යන්නේ ඒ කාලේ කාලයක් ගිහිල්ලා මම නතර වුණා ඇයි මොකද ඇත්ත වශයෙන්ම මට ඒ මාසික මුදල් ගෙවා ගන්නට හැකියාවක් තිබුණේ නැහැ එතකොට එතුමා මොකක්ද දන්නවද කරේ ඔහුගේ පන්තියේ ඉන්න වැඩිහිටි ශිෂ්‍යෙක් මාව හොයාගෙන එන්න කියලා කිව්වා මම ගෙදරට ආවේ ඇවිල්ලා කිව්වා සර් එන්න කිව්වා කියලා ඔබ ඔය කියන්නේ එදා සුනිල් ශාන්ත පණ්ඩිත අමරදේවයන්ට කරපු වැඩේමයි ඔබට පීවී නන්දසිරි මහත්මයා කරලා තියෙන්නේ අනිවාර්යෙන්ම එතකොට දැන් මේක මම කියන්න මට අවස්ථාවක් ලැබෙන්නේ මේ වගේ වැඩසටහනකින්නේ එතකොට එන්න කිව්වම මම කිව්වා එන්න බෑ කියලා. එතකොට ඒක හේතුව කියලා. මම කිව්වා මට සල්ලි නැහැ නේ දෙන්න. ඒක හරි නැහැ නේ කියලා. ඊට පස්සේ නෑ නෑ ඔයාට එන්න කියලා කිව්වේ කියලා. මම ගියා. ගියාම මම ඇහුවා මගෙන් ඇයි එන්නේ නැත්තේ කියලා පන්ති. මම කිව්වා සර් මට සල්ලි නැහැ නේ දෙන්න. කියනකොට හරි හරි මේක ඉගෙන ගන්න ආවිල්ලා. ගෙදර රේඩිය එකක් නොතිබ්බට මැලිබන් ගුවන් තොටිල්ල වැඩසටහනට ගිහිල්ලා ගීතයක් ගායනා කරලා රසික ප්‍රසාදේ දිනාගෙන ආපු දවස මතකද? ඔව්. ඉතාම ඒ කියන්නේ ඒකත් මෙහෙමයි පුදුමාකාර සතුටක්නේ මැලිබන් ගුවන් තොටිල්ල කියලා කියන්නේ ඒ කාලේ තිබුණු මේ ආධුනිකයෝ ඔව් ආධුනිකයෝට තිබුණු මහා පුදුමාකාර තැනක්. එතන ඔබ ගීත ගායනා කළේ කොටකලි සංගීතගෙන අපි දන්නවා. ඔව් අනිවාර්යයෙන්ම. දැන් එහෙම තමයි ගියේ කොටකලි සංගීතගෙන බොහොම අමාරුවෙන් ඒ තියෙන මහා විශාල මේ කලාගාරයට කලාගාරය කියන්නේ ගුවන්විදුලි සංස්ථාව. එතනට යනකොට මට දැනෙන්නේ අමුත්තක් ඒ ඊළඟට ඔකට අවස්ථාව ගත්තෙත් ඉස්සර ලියන්නේ පෝස්ට් කාඩ් ලීලා යාන්තම් එකක් ආවා. ඊට පස්සේ ඒකේ පරීක්ෂණයට ගිහලා ඒක එනකම් බලන් හිටිය ආයි කාලයක්. ඊට පස්සේ තමයි අවස්ථාවක් ලැබුණේ. එතකොට මාව මගේ මාව හඳුනලා දුන්නේ චූටි බට්ටෙක් එනවා අන්න දැන් කියලා වෙලා මේ කරුණාරත්න අබේසේකර මැතිතුමා. ඔය විදිහට හඳුනලා දීලා තමයි මගේ ගීතේ ගායනා කෙරුවේ. ඊට පස්සේ දැන් මේක ගුවන්විදුලි යනවා කියලා කියාගන්න මට සිහියක් නෑ දැන් අද නම් තාක්ෂණය කොච්චර තියෙනවද මගේ වැඩසටහනක් යනවා සීරෝ දෙනාම් බලන්න කියලා දාන්න පුළුවන්. දැන් කාටද කියන්නේ? දැන් ගුවන්විදුලියේ මැලිබන් ගුවන්තොටිල්ලට වැඩසටහනට සහභාගි වෙලා යම් ආකාරයක ජනප්‍රියත්වයක් දක්වන ශෙලි වැජයන්ත ඉන් පසු කාලීනව මේ ගීතය පටිගත කරනවා ගුවන්විදුලි නිතර ඇසුණු මම මතකයි සිටි FM ආරම්භයේ සිටම මේ ගීතය අපි හරි රසවත් වුණා අපි වින්දා අපි ප්ලේ කරලා තියෙනවා අපි ප්‍රචාරය කරලා තියෙනවා ගුවන්විදුලි කටයුතු කරනකොට මට එපා ඔබේ හසරැල් බිඳක් අද වේදනාව දෙනවා ඒගෙන කියනවනම් විස්තර කියනද ගායනා කරන්නද විස්තරය කියලා ගායනා කළා නම් තමයි වටින්නේ ඔව් මේ ගීතය තරුණ සේවා සභාවේ මම පත්වීම ලැබලා ඒ ඉන්න අය පුහුණු කරලා වැඩසට කැසට් පටි යුගයක් නේ තිබුණේ එතකොට මම සහ තව එක්කෙනෙක් මතක් කරනවනේ මගේ මට උදවට ශ්‍රියා දනසුරි මැතිතුමා ඔහු තමයි මගේ සීළු වැඩ කටයුතු ගැන අධීක්ෂණය කරේ මම යෝජනා කර කැසට් පටියක් අපි කරමු ළමයිගේ කියලා. එහෙම කළා ඊට පස්සේ ඒක අනුමත වෙලා අනුමත කරගෙන ඇවිල්ලා එතුමා මට කිව්වා එහෙනම් කැසට් පටියකට ගීත නිර්මාණය කරන්න කියලා. එතකොට ඔබ හදාගෙන මට එපාබේ හතර කියන ගීතයත් මෙහෙමයි දැන් මේ වැඩසටහනේ මම හිතන්නේ මේ ඉන්න මගේ ශිෂ්‍යෙක් ඉන්න ජීවිතමත් ශිෂ්‍යෙක් තවටිකින් ඒවි නම කියන්නේ පස්සේ කියන්නේ. එතකොට දැන් ඒගොල්ලෝ ඉන්න කාලේ මේ මම ඔය ගීත නිර්මාණ කළා. ඒක ගීත නිර්මාණය කරනකොට මේ මටේ බාබේ හසර කියන ගීතේ නිර්මාණය කළා තව ශිෂ්‍යයෙකුට. ඒ කාලේ මේ හරි මොරණ්ඩු මේ ඒ කාලේ කිව්ව ළමයෙක් නේ මොරණ්ඩු. බොහොම
කියන එක අහන්නේ නැහැ ඒක අමුතු ඒ අමුතු ලෝකයක් හදාගෙන මම තමයි ගායකයා කියලා පෙන්නගෙන මේ මමවත් හිතන්නේ නැති එකක් එතකොට එහෙම මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ තිබුණා පොඩි පොඩි හැංගීමක් මේ අපි ඇවිල්ලා තියෙන්නේ ලොකු තරඟ වලින් තේරිලා හරි අපි දැන් ඔය බෙල්ලුඩ් ජීවිතය සහ ඒ නිර්මාණ පිළිබඳ පසුවට තියමු ඔව් නිර්මාණයේ අභ්‍යන්තරයේ ඔබට ඇතිවෙච්ච හැඟීම මට එපා ඔබේ හසර ඇල්බිදක් හද වේදනාව දෙනවා ඔව් ඒ හැඟීම තමයි දැන් මට දැනෙනවා මේ බොහොම ළඟින් ඉඳලා බොහොම ඉක්මනට ඈතට යන ජීවිත තමයි තියෙන්නේ සමහරක් වෙලාවට ඒතකොට මට දැනෙනවා මේම ගීතයක් නිර්මාණය කරන්න ඕනේ කියලා එහෙම ගීතයක් තමයි දුන්නේ එතකොට දැන් ওই ගීතේ වෙන කෙනෙකුට දුන්නේ ඒත් ඔය මගේ තියෙන මම අද ගීතයක් අනුවක් එහෙම ලියලා දෙන්නේ නැහැ ලේසි එතකොට දැන් ඒක හදලා දුන්නාමත් ගීත ගායනා කරන්න ආවේ නැහැ එපාර මොකද කරන්නේ මේ තනුව ගැන හොඳටම දන්නේ මම ගායනා කරා මමනේ ලිව්වේ මමනේ සංගීතවත් කරේ එතකොට මම ගායනා කරා ওই ගීතේ තමයි මගේ ගෙදර නෙමෙයි මගේ අල්ලපු ගෙදරින් මගට ඇහෙන්නේ මේ ගීතේ මම බලන කොහෙන්ද මේක එන්නේ කියලා ඔව් ඒ හැඟීම නම් කියානිම කළ නැහැ කියලා නැහැක ඔව් දැන් ඔය අපේ ලක්හඬ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය ඇතුළේ කටයුතු කරන අශෝක කරුණානායක මහත්මයා ඉස්සර ගුවන්විදුලි වැඩසටහනක් මේ වෙනවා බදාදා පිලිසඳර කියලා ජාතික තරුණ සේවා සභාව අංක 67 හයිල්වෙල් පාර මහරගම කියලා තමයි ඔක ඉදිරිපත් කරන්නේ ඒ ඉදිරිපත් කරන වැඩසටහන අතුරේ ඇත්තටම ගියේ යෝන් වැඩසටහන ඒ අතරේ නිදර ඇහිච්ච ගීතයක් තමයි මට එපා ඔබේ හසරැල් බිනක්. ඉතින් සීපත් පොකුරේ අපි කොහොමද අතීතය අමතක කරන්නේ? දැන් ගයමු. බිඳුවක් ඔබ හට තිබුණොත් සෑහෙනවා
मट एपा उबे हसरली बिंदन अदवेदना दिनवा मट एपा उबे दिनवन केलुम अदवेदना दिनवा मट एपा उबे हसरली बिंदन अदवेदना दिनवा शैली वैजयंत महात्मा मम्मी सीपत्पुकुरे उबे गीत हागनी इन्नकोट मट मदक्कुने महाचार्य यदिरवीर सरच्चंद्रन एतुमागे कल्पना लोके पोते लियेनवा एक तेनक मे अपि यम तेनक इंदगेन इन्नकोट मे मोहते अपि मेतन इंदगेन इन्न हैबै अपि मे सिदुवेन देवल दकिनवा अपे मनस मेतने हुगाक ऐत तेनकट यनवा अपि मेतन हित वेन तेनक मम कल्पना कले मे वेडसटहने उबत एक्क कथा करन मोहते वितरई मम मे पुटुवे मगे हितत एक्क वाडी वेला इन्ने उब गायन हेम मोहत मगे हित वेन तन घटे मगे तो नरम ओबटत ये अद्धकीम ऐति मतु दिनेक मागेन समुगेन उब इवतट यानवा अपे मत के बिंदुवक उबहट तिबुनु चाहेनवा मेक प्रेमे विरहवनी प्रेमे विरह प्रेमे विरह कैमे दिन देखें टिक कथा करन ओ एतटम लोके लसन वेन्ने ऐतिम लांगवीम किन කාරණාවුද ඒක විවිධ ආකාරයෙන් විවිධ විදිහට සිදු වෙනවා හිතෙන් ඈත් වෙන්නත් පුළුවන් ගතින් ඈත් වෙන්නත් පුළුවන් ওই දෙකෙන් ඈත් වෙන්න පුළුවන් එතකොට එතකොට ඒ ආදරණීය හැඟීම් තියෙන දෙදෙනෙක් නම් ඒ කියන්නේ එහෙම නැති අය ඉන්නවා එහෙමනම් ඒ වේදනාව ওই පරිදි දැනෙනවා මේ අවුරුදු 22 විතර කොල්ලා මේ ලියන්නේ මේ සින්දු බොහොම හරි එතකොට ඒ එහෙම එහෙම ලියලා මම නොයකුත් කතන්දරත් ගොඩක් ඇහුවා ඒ ඔය ගීතේ අරහ ඒ කියන්නේ ඉතින් ඒ කල දැනෙන දේවල් නේ ඇයට තරුණේ දැනෙන මොකක් හරි මට කරදරයක් වෙලා තමයි මේ කියන්නේ කියලා ඒ නමුත් එහෙම මට එහෙම දැකීමේ සහ දැනෙන ගැතේ මොකද මගේ සංගීතඥයෙක් නම් දැන් ඔබ කියපු කාරණාවල් නම් එහෙම ලියන්න බැරි නම් ඇති වැඩකුත් නැහැ විරහව කොයිතරම් නම් ශෛලි වයිජයන්ත සමීප වෙලා තිබෙනවද කිව්වොත් එහෙම වයිජයන්ත විරාගී කියලාත් කැසට් පටයක් ආවා ඔබගෙන් වෙන්වි ඔව් මම ඔයා මම දන්නේ නැහැ සොරේ මාත ඔයා මම සියල්ල හොයාගෙන මම ඇතරම ආවේ එහෙම දන්නේ නැතුව මේ ආවේ හරි ඉතින් මේවත් එක්ක අපි මේවත් එක්ක හිතලක් තියෙනවා වැලපිලක් තියෙනවා hina welak තියෙනවා කඳුළු සරලක් තියෙනවා බොහොම ස්තුතියි වට හරි අපි ඉක්මනින් යන්න ඕනේ තරුණ ස්වභාවයේ සම්මුඛ පරීක්ෂණයට පත්‍රයේ දකින්නවා ජාතික තරුණ ස්වභාවයට සංගීත උපදේශකවරු බඳවාගෙන ලැබෙයි ඔබ මේ අයදුම් පත්‍රයේ දකින්නවා දැක්ක දැන ඉඳලා කතාව ගෙටියෙන් අපිට කිව්වොත් එහෙනම් ඔය කැලණිමා විද්‍යාලයේ ඉන්නකොට තමයි මම පත්‍රය කියවන ගතියක් තිබුණා ඉතින් ඔතන තියෙනනේ विवेक इलावन मन देख मे मेम इलाती है बकीपर की पास मम इक ऐदम पद दुक बलापूर्ति आने हिटे मम्मी मम अन्नों गील मगे मड़तावा अर अर तिपना लुक बलापूर्ति गोड़ा मगे आत्मीय कीवन एक प्रकाशन इकट गोन की अदास कोहिदती है मट ये प्रकाशने लियान तेनाम पत्र මේ ඉක්මනින් නිර්මාණ කළ හැකි මනාව ගායනා කළ හැකි සංගීතය ඉගැන්වීමේ හැකියාව ඇති සංගීතය නිර්මාණය කළ හැකි ස්වර ප්‍රස්ථාර ලිවිය හැකි නව යෝන් ශිල්පියෙක්. ඔව්. ඔන්න මොනවද අඩමුකුඩු මරංගියද? ඔය සේරම අරංගේ ඒ වෙනකොට මම ඒක පුජ්‍යල ගීත ප්‍රසංගයක් කරලා දැන්. ඒ කියන්නේ මේ මොකද මේ මට මාව හඳුන ගන්න ඕන නිසා. ඒ කියන්නේ ඒක පුජ්‍යල සංගීත සම්දර්ශනය කරනවා කියන්නේ විහිළුවක්නේ. ඒ කාලේ ඒරමුත් මට බොහොම මගේ ඒ මම හිත ජීවත් වුණු පරිසරයේ හිත මිතුරාදීන් සිරු දෙනාම සහායක දුන්නා මේ තුමත් සහායක දුන්නා මම කලින් කතා කර මුජල ඒකට අනුර විතානගේ කියලා මගේ මිත්‍රෙක් හිටියා හරි ආදරෙන් මට ඒගොල්ලෝ සහායෝගය දුන්නා විද්‍යාලයේ විද්‍යාල්පති තුමත් මට සහායකය දුන්නා දැන් ඔහොම කියලා සංගීත ප්‍රසංගය කළා ඒකෙන් පෝස්ටර්ස් ඔවා ඔක්කොම තියෙනවානේ පෝස්ටර් මිටිය තියෙනවා කැසට් පටිය තියෙනවා අර අපි පෙන්නපු ඔව් කැසට් පටිය කළා ඉවරයි දැන් දැන් ඕ පෙන්නුව කැසල් පටිය කළා. ඕක තියෙනවා. දැන් මට EP එකක් තියෙනවනේ. අර ඔව්. අර අර ඔතනින් ඉල්ලන තියෙන සූසුකම් ප්‍රායෝගික සූසුකම් ගොඩක් තැනක් තිබුණා එතන. එතනට
මට එතකොට ඉඩ කඩක් තියෙනවා කියලා මම හිතලා තමයි ගියේ. ඊයෙම එතන හිටියේ මහා දැවැන්තයෝ මේ මේ පරීක්ෂණයට ඇවිල්ලා හිටියේ. දැවැන්තයෝ කියලා කියන්නේ මේ විශ්‍රාමය ගිය බටලීර සංගීතඥයෝ සංගීතඥයෝ ගොඩක් ඇවිල්ලා හිටියා. මේ මේ තනතුරට මම කිසි දවසක හිතුවේ නැහැ මට මේක තැනක් ලැබෙයි කියලා. මම කවුද කවුද ඉන්ටර්වයුව බෝඩ් එකේ හිටියේ කියලා. ඉන්ටර්වයුව බෝඩ් එකේ මගේ ගුරු පියාණන් හිටියා. ඊළඟට මහාචාර්ය සනන් නන්දසිරි මෙතුමා හිටියා. එතකොට තරුණ සේවා සභාවෙන් අධ්‍යක්ෂවරයෙක් වෙලා හිටියා. ਉਹ තමයි ශ්‍රියා දන්සුරි මෙතුමා. ඔව්. ඒ මොනවද ඔබට කරන්න කිව්වේ? දැන් මගෙන් අහනවා මේ ලොකු වැඩක් වාට තියෙන්නේ මේ මේ විතර ආයතනයේ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ කාර්යයක් කේවද ඇප්ලිකේෂන් එකේ විස්තර මේක කරන්න පුළුවන්ද කියලා. මං කිව්වා මට මට කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව මට වෙන්නේ ඔබතුමන්ලා අහන ඉල්ලන දේවල් අනුව කියලා. දැන් පරීක්ෂණය. ඊපස්සේ මට කිව්වා ඒ වෙලාවේ තනුවක් නිර්මාණය කර. ඒක කෙරුවා. ඒ වෙලාවේ සොර ප්‍රස්ථාරයක් ලියන්න. ඒක කෙරුවා. ඊට පස්සේ ඔබගේ ගායනය කෙරුවා. ඊට පස්සේ ඔබගේ දැන්ට කරලා අරගෙන තියෙන දේවල් ඒතර කැසට් කැසට් ප්ලේයර් එකක් හොයාගන්න එක ඒ කාලේක ලොකු කතාවක්. යාළුවගේ නායට කැසට් ප්ලේයර් එක ඉල්ලගෙන ගේකාරී දාගෙන පෝස්ටර් මල්ල මේ පැත්තේ කරී දාගෙන මම නිකන් අමුතු කලාකාරයෙක්. දැන් ඒ ඒ කල ඒ ඒ ඒ සංගීතඥයෝ අර ඒ ආයතනවල පත්තිම් ලැබපු අය සුවිශේෂී විදිහට අවිල්ල හිටියට මම එන්නේ පොඩි නිකන් මල්ලක් අරගෙන කැසට් පටි එකත් මේ අතින් එල්ලගෙන බොහොම විශ්වාසය නිකන් බාගෙට බාගෙට තියෙන. මේවා නම් හරියන එකක් නැහැ මට කියලා. මොහොන දුන්නා කොහොමද සම්පූර්ණ? මොහොන දුන්නා. එතකොට ඒකෙදි ඕකේ ඔය එල්ල බැලුවා ආවා. මෙහෙම කියලා තියෙනවා කියලා. ඊට පස්සේ කැසට් ප්ලේයර් එක දාලා ඒක වාදනය කරනවා. ආයි මේවත් ගේනවද කියලා. මම කිව්වා ඔව් ඉතින් මේක මට පෙන්න ගන්න එපා. එහෙම කළා. තව ශාස්ත්‍රීය මේ කාරණා ගොඩක් ඇහුවා. සොර ප්‍රස්ථාර පිළිබඳව අහල වෙල්ල හොඳයි නෑ යන්න කිව්වා මට. ඉතින් ඒක අරගෙන මම එමින් ආවා. ඉතින් ඔය ටික ඔක්කොම එකතු කරගෙන පස්සේ ටික කාලයක් ඉන්නකොට මට පත්තිම ඔබ තෝරාගෙන ඇදී කියනකොට වා නිකන් හිතන්න මට මොකද්ද වෙන්නේ කියලා. ප්‍රෙෂර් එක තිබුණා නම් ඒ වෙලාවේ මොකක් හරි කරදරයක් වෙනවා. ජාතික තරුණ සේවා සභාවේ පළමු සංගීත උපදේශකවරයා තමයි මේ ඉඳගෙන ඉන්නේ. ඒතකොට දැන් අපි මෙතෙන් සිට ඒ ගෞරවයත් ඔබට හිමි කරනවා. අර ගොඩනගාගෙන ආපු චරිතයන් එක්කලා ජාතික තරුණ සේවා සභාවේ ප්‍රථම සංගීත උපදේශකවරයා. මොකද නික ඉතින් ඉන්නවා මේ යෝන් ගායකයෙක් කියලා නෑ. මම කියන්නේ ප්‍රථම සංගීත උපදේශකවරයා. එතුමාව මේ කටයුතුත් එක්කලා හම් වෙනවා 30ක විතර කණ්ඩායමක් පුරුදු පුහුණු කරන්න. වයස අවුරුදු 21යි එතකොට. හරිනේ? හරි. 21 කණ්ඩායමක් වගේම සෙට් එකක් තමයි ඔබට හමු වෙන්නේ. මගේ ඉතින් අවුරුදු දෙක පරතරය මට වැඩිමල් අයත් හිටියා එතන. ඒ අය මම හිතන්නේ හිටියේ සමහර. එතකොට මේ සියල්ලත් එක්ක පළමු ගීත නිර්මාණය කරන්නේ බටංගල පුහුණු මධ්‍යස්ථානයේ. ඒක මේ තවලම් කතාවක්. මේ තවලම් කතාව වඩාත් හොඳින් කිව්වොත් ඔබ අහලා තියෙන ඈත හමා යන මද සුලංගේ බිඳුවක් නැවතින්නේ කියන කීපේ. මම දන්නේ ඒක ඇතුළේ පුදුම සංගීත සම්මිශ්‍රණයක් තියෙනවා. ඉතින් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන ඔබේ ආදරණීය ඒ යුගයේ ගෝලියෝ දැන් අද ශ්‍රේෂ්ඨී ප්‍රවීණයෝ මෙතන ඉන්න නිසා මම කැමතියි තවලම් ගීතයට ස්පර්ශයක් අරගෙන ඒ ඔස්සේ ගොඩනගීච්ච කතාවත් එක්ක ටිකක් ඉස්සරහට යනවා. චන්ද්‍රසේන අයියා අපිට උදව් කරන්න.
गीते अहन कोट मम आप यानवर मूल यौनगी कैसेट पाटे तिबुनु मे मूल नादरित मेट ये नादरित मेट बहुम समीपे मनोज पेरिस प्रमुख वाद्य वे मेतन दी संगीत एक मधकरण इतकोट अरे वो पूर्दुपुहन करपू चंदसेन एट्टियार अच्छी महात्मा के हंड वगेम अरे चंदसेन अयम ला 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 लागूट पुतन हिटिया ने चंदले का पेरे रहा मे खंड है बटंगरी वोट हम मेन खंड है ओबहा समकालीन बोहसेन वयस समीप पिरीसा तो तमंगेम वयस परतरे इन पिरीसट मे उपदेशनीय संगीते पिलिबंद उपदेशन दिन यापोहम वोट यम अभियोग अक्ने ओ मम सुरवीर मम ए वेनकोट संगीते विषय पिलिबंद बहु करुण मम हदारण ये हदारीम तमाय मट हेम वेडक्रम उपकार हेबई मट मगे वायसटाणु मट तीन प्रायको पुहन तीन इटका मट काले इत मम करे मेट उगण मम मंग मगे नवाते मम पुहन करण पुहन वेण मगत मट प्रायक पुहन अवश्य ये पुहन करण करगे तमें इलाट ये पुर्द पुहन कराने पांदर हतरट मम गण मेघल कटाण पुहन इत हतरट अद तरण नगिट प्रश्न तेन ये काले हतरट नगिटेनागोल पुहन पुर्द पुहन करण रात्रि समर के आट राय दुलाहन वेटकर विलावल तीन ओ अत्र तमें बटंगल पुहन मध्यस्थ अने पुहन कटे करगे अनकोट संगीत मे पुहन मे मे कार्य मे गीत निर्माण के अद बिन्ने स्वर गायने पुर्द पुहन करगनी अनकोट इक पाठम विधुली विसंधि इकन ये परसरे ऊमनायन करगा पुलंदी मे दड़ी निहनता घन अंदर ओखमेन मट मट मे 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 मिन्न मे नादमाल हेड हेड मन चंद्र से उखटम की मिन्न मे मे मिन्न मे वे उखम अलगना मे मेक दंग गीत मंग हदन इलाट की चंद्र से वात्म गेलपूना चंद्रसेना की अदत् रस विनी गीत मुखद अरे अरे वायलिन अलुत लमाइनेंगे वादने तम ये एन्नी पिसगाट वादने करे वायलिन एक अदत् मुखद अनान्यता व्यक्ति वादने अनान्यता अहन ए युगे मंगिता अलवी आदाय बिंद हेलपू कैसेट पाटे तमें मेती मेकतम जातिक तरुण सेवा स्वभाव संगीतमे निष्पादन समागम अक्ट आरंभ करबु पलवेनी कैसेट पाटे यौन गे अंक एक मे अतिश जनप्रिय गीते अर्थम तवल तवल मे गीत इक तो पटिगत करना कोट निशु निलु शब्द गारे निलु शब्द नुगेगोड तब तुशी मक्यों मकमती मे मत करना ओ अभी कथा कर पे वाल ओ इतना शब्दागारे पटिगत किरीम करना सुविशेष उज्जले मैता मठ यहां शैली वैजंती कौद के लिए अहन एक मना पौरुषक्ति हणकने पास ये पूज्यले आईनो मालाट अभी शैली वैजंती वाद के लिए अभी उबगे अर्थवलम गीते हरिम खमती हरिम लसनाई मम सुभपतन राव के लिए कोई तरह निहितमाय बल करुणा करुणारत्न अभिषेकर मैं तम तम आवे इतकोट मठ दनित दीवाल वचनी की अंड बेवील आवे मम भूमि स्तुति के इतनी मगे सतुट भुक्ति विद भूम निहितमा नहीं अब ये कौद के लिए मगे शिशिष्य अंदर हिटीने आप पूज्यले दैवंत पूज्यले दिन हिटना ये दाने मम दाने हवल आवे के लिए इतकोट अवासन आवगट युम वेड कल जीवत इट पस् मुखद मठ हिटियान महार्ग संपत मगे जीवित मम के अन्नी लांकीय संगीत संस्कृति संधिष्ठान ऐतम आयन गीते ये गुड़ने गुण पुनरुदय जातिक तरण सेवा स्वभाव हर हाईलियट इनको जातिक तरण सेवा स्वभाव तीरने गण जातिक तरण सेवा स्वभाव जनप्रिय करवी मे वगकी दरिए उत्ते यौन गी कंड पैदल इट पस दी पत्म अणु मठ तीरने मस हाईक काल तमाइ इकड़कना प्रोबेशन पीरियड के मैं निवेदन इम की अन्नी ये खाले अतुलते मम मगे हेकि पेन वेडपेन वेडपेन
එතකොට නිකන් හිතන්න මම නිකන් හිටියොත් මොකද වෙන්නේ දැන් මම වැඩ පැය 24ම වැඩ මම ළමයි ටික පුහුණු කරගන්නවා ගායනෙන් එපැත්තෙන් හදා ගන්නවා ඊළඟට වැදගත්ම දේ තමයි වෙලාවට වැඩ කිරීම ඒක මම ඒක ඒගොල්ලන්ට පුරුදු කෙරුවා ඒගොල්ල අදත් ඒ ජීවිතය සාර්ථක කරගෙන ඉන්නවා වාදක අපමණ සංඛ්‍යාවක් මම හැදුවා මම අහලා තියෙනවා ඔබ ටිකක් දැඩි ප්‍රතිපත්තියේ සිට පුරුදු පුහුණු වීම කරන ලද සංගීත උපදේශකවරයෙක් ඔව් ඒකට හේතුව විනයක් නැති තැන කිසි දෙයක් හරියන්නේ නැහැ ජීවිතේ ඒක අපේ ශාස්ත්‍රවරු කියලා තියෙන දෙයනේ එතන ඒක නැති තැන මුකුත් කරන්න බෑ එතකොට ඒ දේ මම මුල් කරගත්ත කාරණ දෙයින් තමයි මම විශේෂ දිනු කරුවේ ළමයිගෙත් එතකොට ඒ ශික්ෂණය තියාගත්තා මම කොමාරි අමාරුවෙන් බොන් තියාගත්තා ඒ ශික්ෂණය නොතිබුණා නම් අද මේ වගේ දේවල් අද කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ එතන එතකොට මතක තියාගන්න ඕනේ කාරණා තමයි ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ ඕනම කෙනෙක් තමන්තුරු ස්වයං ශික්ෂණයක් තියාගන්න ඕනේ එහෙම මෙහෙ නිකන් බොරු කතන්දර කීකේ ඇවිද තේරුමක් නැහැ මේ පස්පව් පුරෝගෙන හොඳ නැහැ මේ දේ තමන් කරන කාර්ය කුමක්ද කියලා හඳුනගෙන එය ප්‍රගුණ කරගන්න ඕනේ දැඩි විනයකින් ඔබ මේ අපේ චන්දසේන හෙට්ටිආරච්චිට නිර්මාණය කරපු ගී අතරේ ඒ යුගයේ ඇහිච්ච ඉතාම ප්‍රකට ගීතයක් තමයි එක ගීතයක් මට මතක් වෙනවා යෙහෙලි එකසේ සොයිරි එකසේ ඔබ කියන අයුරින් ඔව් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දැසරින් ඒ අතරේ තව ගීතයක් යනවා සඳය සමයයි ජීවිතේ ගෙවන්නේ මා අද දිනේ කියන ඒකත් මම චන්දසේනට හදලා දුන්න ගීතයක් චන්දසේනගේ මේ තියෙන ගැමි හඬට ඔබ ලබා දීලා තිබෙන වටිනාකම නිසා ඔහු අරගත් ජවය අද විශිෂ්ට ගණයේ ශිල්පියෙක් විදිහට දෙපේ පොළවේ ගසා නැගී සිටින විශිෂ්ටෙක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා මම කැමති චන්දසේන අයියා මේ අපි යමු ඒ අතීතයට සඳහැ සමයයි ජීවිතේ ගීතය ගායනා කරන්න. බොහෝ මතක සටහන් හිතේ රුවාගෙන කොච්චර වටිනවද? සඳහැ සමයයි ජීවිතේ ගෙවන්නේ මා අද දිනේ සඳේ සමයයි ජීවිතේ ගෙවන්නේ මා අද දිනේ දෙපා බාරුව පමන තනියට ළඟ සිටින්නේ සැඳෑ සමයයි ජීවිතේ ගෙවන්නේ මා අද දිනේ බැරි කම ඉඳා අවට වදන් හොඳ නෑ ලමුන්නේ නැති බැරි කම ඉඳා මාමිය නාතුරා සනසීමක් දෙන්න හොදා මාමිය ආතත් මෙලෙසයි පාලලා මුන්නේ
ඔබතම් කැරගෙනවා පාටත්මෙලෙසයි පාලලමුන්නේ ලොබතම් කැරගෙනවා හොඳ පමණි හොඳ පමණි රැකගත්තෝ මතු නිවනටයින් යනවා සැඳෑ සමයයි ජීවිතේ එවන්නේ මා අද දිනේ දෙපා බාරුව පමණ සිටින්නේ සැඳෑ සමයයි ජීවිතේ ගෙවන්නේ මා අද දිනේ ජාතික තරුණ සේවා සභාවේ සංගීත උපදේශකවරයා විදිහට දැන් මේ ගමන් මග අර බටංගල පුහුණු මධ්‍යස්ථානයෙන් යනවා ලස්සන සුන්දර හඳුකරේ තිබෙන පරිසරයකට. ඔබ පරිසරය මම හඳුනලා දෙනවට වැඩිය ඔබ හඳුනලා දෙනවා නම් තමයි වටින්නේ. ඔව් නෝරේ ඉඳලා හැතැම්ම 8ක් විතර මම හිතන්නේ. කන්දේ කඳු මුදුනක මේක තියෙන. තලාතුවේ පාරේ කඳු මුදුනක තියෙන්නේ. හිම ඒ කියන්නේ බලාකුල් මෙහෙම මේ මට මේ පාවෙනවා අපි. පේනවා. එතකොට හරි සීතලයි හරි සුන්දරයි හරි නිහඬයි ඒ නිසා මේ ඒ පරිසරය තුළ තාරුණ්‍ය හැමතැනම කඳු මුදුනේ කඳු වළල්ලේ වට වෙලා අපි ඉන්නේ මම හිතන්නේ ඒ තාරුණ්‍යත් එක්ක ජීවත් වීම සංගීත විෂයත් එක්ක ඒක මහා අමන්දානයට පත් වෙන කාල සමයක් මම කොයිතරම් අලුත් ආරම්භයක් වුණත් හුඟක් දේවල් තිබුණේ අවම පහසුකම් යටතේ. හැබැයි ඔබ මේ පහසුකම් නිසි ලෙස හසුරුවගෙන මේ කටයුත්ත කරමු. ඇත්තරම දැන් පහසුකම් කියන එක කියම ගත්තම පහසුකම අපිම විතරයි. අපිට අපි පහසුකමක් කරගත්තා. ඒ කියන්නේ උපකරණ නැහැ. නවීන උපකරණ ලංකාවට එන්න සමහරක් අය ළඟ තිබුණා. ඒ වගේ මයික්‍රෝෆෝන් එකක්වත් අපිට හොඳ සුදුසු මයික්‍රෝෆෝන් එකක් තිබ්බේ නැහැ. මම ඉතින් මේ පුරුදු පුහුණු කරේ ඒවා ලැබෙනකන් මේ ඇයට අර පොඩි කෝටු කැල්ලක් එල්ලලා බාල්කේ දාලා මෙන්න මෙහෙම සිං කරන්න කියලා ඒ මම ඒ ඒගොල්ලන්ට දුන්නා අපි මේක කොහොම හරි මේක ලස්සනට කරගෙන අපි ජීවිතේ මේ කලා කටයුතු දිනු කරගෙන යන්න ඕන කියලා. ඉතින් ඒ විදිහට එතන ගීත නිර්මාණය කරනකොට සීත කඳුයායි ගීත නිර්මාණය කෙරුවා. එතකොට කුසුමට ලන්වී රොංගන්නා කියන ගීතේ නිර්මාණය කෙරුවා චන්ද්‍රලේඛට. ඔවගේ තවත් විවිධ ගීත රාශියක් උතර නිර්මාණය වුණා. පළවෙනි ප්‍රසංගය මේ සියල්ලගේම සාර්ථකත්වයම ඉන්න පළමු ප්‍රසංගයක් පැවැත්වෙනවා නිදහස් චතුරස්රේ. මතකද එදා සිද්ධ වෙච්ච දේ? ඔව්. ඔව් ඔව්. ඒ කියන්නේ එදා ඒ වෙච්ච සිදුවීම මම පුදුමාකාරයි. දැන් මොකද මේ අය පුහුණු කරගෙන මම ගියේ මට තිබ්බ පහසුකම් උඩ නිදහස් චතුරස්සේ දැන් මට පළවෙනි වැඩසටහන දුන්න මෙහෙම කරන්න කිරෙල්ල විවෘත වේදිකාවක මුලින්ම අගටම හූ කියනවා ඒක. ඒ හූ අභියෝගේ බාරගන්න. අභියෝගේ බාරද ඒක මුලින්ම අගටම හූ කියන්න ගත්තේ. මම ඇත්තටම පුහුණු කරගෙන ගිය ළමයි මට තිබුණු දේවල් එක බෙර තම්මැට්ටම් ඌවත් එක්කනේ මට යන්න උනේ. මම ඒවත් එක්ක මගේ අවශ්‍යතාවය කරා. හැබැයි ඒක පිළිගන්න ලෑස්තුන්නේ නැහැ. රසිකය ඒ වෙලාව ඔබ දෙවෙනි වරට අභියෝගයට ලක් වෙන්නේ එතනදී. ඔබ මේ ප්‍රසංගය පවත්වනකොට ඒ හූහාණ්ඩ විඳ දරාගෙන ඉන්නකොට ඔබේ මිත්‍රයෙක් ඇවිල්ලා ඔබට අනුවේදනීය පණිවිඩයක් ඔබේ කනදී දෙනවා. ඔව් දැන් ඒ දෙකම දැන් එකට එනවනේ. දැන් මෙතනින් මගේ ප්‍රසංගයේ ඒ කියන්නේ අතර වශයෙන් මේ එහෙම ඒක මම දන්නේ කොච්චර සාධාරණ කියලා. ඒ මොකද මම වන්නම් ඌ තමයි ළමයට පුරුදු. මොකද මම හරි ප්‍රවේසම් වුණා. මම මොනම විදිහකින්වත් විකෘතියකට යන්නේ නැහැ කියලා වේදිකාව
හේතුව ජාතික ඒ කාලේ තිබුණ හැඟීමනේ ඒ කාලේ තිබුණ හැඟීම තමයි ජාතික අනන්‍යතාවය හරි සංස්කෘතික වශයෙන් ප්‍රවේශම් කරගන්න ඕනේ කියන හැඟීම මගේ හිතේම කාවැදලා තිබුණ දෙයක් ඒක නිසා ළමයිව අනවශ්‍ය විදිහට මෙහෙව්වේ නෑ මම එතකොට මේ දේශීය ගායනයන් කියන්නේ වන්නම් පතල් කවි පාරු කවි ඕවට යම් කිසි සංගීත මිශ්‍රණයක් දීලා කරන එක තමයි මගේ ඉස්සල්ලා හැඟීම තිබුණේ ඔව් ඉතින් අනිත් ඉලෙක්ට්‍රොනික බහන්න මුකුත් නෑ ඔබව නිර්මාණය කරපු ඔබේ පියාණන්ගේ අභාවය ඒ ප්‍රසංගයේ පැවැත්වෙනකොට ඔබේ කනට කරලා මිත්‍රයෙක් කියනකොට ඔබ ප්‍රසංගය දාලා ගෙදර ආවේ නෑ අන්න දැන් ඒක ඒකට එන්නේ නැන්ද මොකද අර පීඩනයත් එක්ක දැන් මේ ප්‍රසංගය නතර කරේ නෑ කීටවත් ඒක දිගටම යනවා දැන් ඒ කියන්නේ අර අර ප්‍රතික්ෂේප වුණානේ පිරිසකින් නමුත් මට බොහොම කනගාටුදායකවත් මගේ තාත්තා අන්තරා වුණා කියලා යාළුවෙක් කියලා කිව්වා මගේ මට මතක ලියන මාන්න කියලා මගේ මිතුරේ ඔහු එවිල කිරපර මම ඔහුට කන් දැන් මට ඒක ලොකු වේදනාවක් දැන් මේ දෙපැත්තකින් පීඩනේ එන්නේ මං ගියා මගේ හොඳ මිතුරේ කල්යාණ මිතුරේ මේ ඔයා ගිහිල්ලා එතන සිළු දේවල් ආවරණය කරන්න මං එන්නේ හැබැයි මං එන්නේ මේ 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 වැඩේ ඉවර වෙලා කියලා මොකද මේකට හේතුව දැන් ඔයා දැන් මම කලින් කතා කරානේ දැන් පරීක්ෂාවට ලක් වෙලා ඉන්න කෙනෙක් මම මම කොහොමද වැඩ කරන්නේ කොහොමද අභියෝග වලට මුහුණ දෙන්නේ ඒතර මම එහෙම ප්‍රශ්නයක් තියදී මම ගියේ නැහැ ඒ ගියේ නැහැ කියන්නේ ඒක මම හඬා වැළපිලා එතන මහා විලාප දෙන්න ගියා නේද ලොකු ප්‍රශ්නයක් තියෙනවා මම ඒ ගැන මුකුත් ඇඟෙන්නේ නැහැ ළමයි දන්නෙත් නැහැ මගේ ඇස්වල කඳුළු ඒව හංගගෙන හිටියේ හැබැයි ක්‍රමෙන් ක්‍රමෙන් මේ 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 වාදකයෝ මේ මේ ඇයට මේක ගිහිල්ලා තිබුණේ පණිවිඩය එතකොට දරණසූරි මහත්මයා මගේ මාව අධ්‍යක්ෂණය කරන ඒ අධ්‍යක්ෂකතුමා මේක කොහොම හරි එතකොට මේ රත්තරන් මහත්තයා ඇවිල්ලා හිටියා බලන්න මේක චෛත්‍රරත්න මහත්තයා සභාවෙතුමා එල්ලා එනකොට මේක කිව්වා මේ ඒ කියලා තියෙනවා මෙහෙම මම පස්සේ දන්නේ ඒක සර් ඔය හිටියට ඔය ඉන්නේ දැන් තාත්තා නැති වෙලා මේ මැසේජ් එක මේ පයින්ඩියත් අරගෙන තමයි ඔය ඔක දරාගෙන යන්නේ කියලා. ඒක මට බලන්න ඔහු එතුමා මේ ඒ ඒ මට සීළු සහයෝගය ඊට පස්සේ මට ලැබුණා ඒ ඊට පස්සේ මගේ රැකියාව ස්ථිර කෙරුවා ඊට පස්සේ සති දෙකකට ඉතර පස්සේ කතාව දිගයි. ඔව්. ඔතනින් අපි යම්මාකාරයක ගීතමය විරාමයක් ගන්න ඕනේ. ඒ විරාමයේ සඳහා මම තෝරාගන්නේ ඔබ බෙල්ලුත් සෞන්දර්ය නිකේතනයේ කටයුතු කරනකොට සංගීත උපදේශකයෙකු විදිහට නිර්මාණය කරපු කවදාදා එන්නේ හමුවන්න මා ඉතින් කියන ගීතය. මම හරි කැමති ගීතයක්. මගේ දන ප්‍රේක්ෂකයන් බොහොම කැමති ගීතයක්. ඔව් ප්‍රේමී කරන හැම දෙනෙක් බොහෝ දෙනෙක් මේ 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 ගීත පදවැල් ලියලා ජීවිතේ එක්කුණු අවස්ථා බොහෝ තියෙනවා ලෝකේ. මේ පිට විදේශ රටවලත් ලංකාවෙත් ඒ අය මට අනේ ඇවිල්ලා මට කියනවා මේ පදවැල්ලිය තමයි මේ මගේ දැන් බිරිඳ මේ මගේ දරුවා අපි මම විවාහ වෙලා දැන් මේ දරුවන් ඔබගේ ඔබතුමාගේ ගීතවල ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ කියලා මම හිතන්නේ මේ ප්‍රේමාන්විත හඬ පෞරුෂය ඔබට තිබෙන්නේ ආශිර්වාදේ නිසා වෙන්න පුළුවන් පැහැදිලිම ඕන එතකොට දැනෙන දේවල් ඉතින් මටම විතරනේ දැනෙන්නේ මම ඒවා තනියෙන් විඳ දරා ගන්නවා ඉතාම සතුටින් මේ මේ ගීතවලින් ගත්ත बहुत देर तिबुना प्रेक्षक अभी गाय बोवीला अद
හිටියන් බලා ඇති අප දුටුවෝතින් සිදුවෙයි නපුර වෙන් වී යමුහනීක අපි කවදාද ආයි පෙන්නේ හමුවන් සියපත් පොකුර ඇතුලේ අපි ජීවත් වෙනවා. ඒ ජීවත් වීම අතීතයේ මෙනෙහි කිරීමක්. අර හෝමෝ සේපියන් සේපියන්ස් නැත්නම් මානවයාට තියෙන විශේෂම ලක්ෂණයන් මෙනෙහි කිරීමේ ගුණය. ඒක අඩු නැතුව අද කෙරෙන දවසක් ශෛලි වයිජන්ත මහත්මයා. ඒ අතරේ ඔබටත් මෙනෙහි කරන්න අවස්ථාව තියෙනවා. දැන් මගේ අතේ තිබෙන මේ පොත්පිංච යෝන්ගී 23 වෙනුවෙන් නිකුත් කරන ලද පොත්පිංච. ඈ ඔය දැන් කවදාද ආයෙන්නේ කියන ගීතය අහපු අවස්ථාවේ අද ඉන්න ශෛලි වයජයන්තයි එවකට අවුරුදු 22 23 විතර ශෛලි වයජයන්තයි හඳුනා ගන්න ඕන නම් මේ ඉන්නේ වයජයන්ත මහත්තයා ඈ ඇත්තරම යෝන්ගේ අංක 23 නම් උනේ කවදාද ආයෙන්නේ කියන නමින් ඔබේ ගීත ලයිස්ට් එක තමයි මේ ගී එකතුවට ආවේ එතනින් මම අහපුව වෙනවා යෝන්ගේ එකට නැත්තම් පළමු යෝන්ගේ කැසට් පටයට මේ පළවෙනි යෝන්ගේ කැසට් පටයේ ඇතුලේ එකතු වෙලා තිබෙන ගීත අතරේ පළමු ගීතය හැටියට හඳහන් වෙන්නේ යෝන් ගීතය කියන දේ. ඔව්. මොකද අපිට ඕන කරා අපිට අපිට අනන්‍යතාවයක් හදාගන්න සංගීත සංගීතයේ මේ යෝන් ගී වෙනුවෙන් එකක් ඊළඟට සමස්ත තරුණ පරපුර වෙනුවෙන්ම ඒ නිසා ගීතයක් නිර්මාණය කරන්න සිදු වුණා. මම හිතන්නේ එම ගීතය තමයි යෞවන යෞවන යෞවනයේ කියන ගීතය නිර්මාණය මොකද ඒ කාල තුඩග තුඩග සෑම කෙනෙක්ම දෙතොලේ රැඳුණු ගීතයක් තමයි ඔය යෝන්ගේ එක කැසට් පාටේ වෙනුවෙන් මේ කංචුකේ පෙනී සිටින්නේ චන්ද්‍රලේඛා පෙරේරා ඒ යුගයේ මේ තියෙන කැසට් පාටය මේ තියෙන්නේ වෙනුවෙන් එකතු වෙච්ච පොත්පිංච එතකොට මේක ඇතුලේ තිබෙන ගීත ටිකේ රහ පිළිබඳ අපි දැන් කතා කරන්න සූදානම් ඊට පස්සේ මේක තරඟයකට ජාත්‍යන්තර තරඟයකට ඉදිරිපත් අන්න එතන ජපානයේ පැවති ඔව් මේ බලන්න කොහොමද තියෙන්නේ කියලා Song of Youth Concert Top 6 හොඳම 6 පිළිබඳ සටහන. ඒක ලංකාවට ලැබුණේ දෙවනි ස්ථානේ. ඔක ලැබෙන බව මම දන්නෙත් නෑ. ඔව්. රටවල් 56ක් සහභාගී වුණා. රටවල් 56ක තරඟයකින්. එතකොට මට ওই සම්මානේ හම්බුණා ජපානයෙන් තිබුණු තරඟයකදී. එතන ලෝක තරගාවලිය අවසාන තරගයට නැත්නම් අවසාන ගීත 6
ලයිස්තු ගත වෙලා තියෙන ප්‍රමුඛතා අනුපිළිවෙලට. ඒ අනුව ශ්‍රී ලංකාවේ යවුණේ 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 කියන ජාතික යොවුන් ගීයට. ඔව්. දැන් මේ දැබර මේ අපේ රසිකයෝ දන්නවා මේ ගීතය ගැන කතා කරනකොට. මොකද ඔබ යම් කිසි දවසක යවුණේ කියලා හිටියනම් ඒ යවුණත්වයත් එක්ක මම මේ කියන්නේ අවුරුදු 45 60 ඉඳලා සීමාවේ ඉඳලා අවුරුදු 30 විතර කාල පරාසය ඇතුළේ හැමෝම මේ ගීතය හඳුනනවා. හඳුනනවා. ජාතික යොවුන් ගීය වාදනය වෙනකොට ඉස්සර හැම යවුණෙක්ම ඉන්න තැනින් නැගිටිනවා. මොකද ඒ තරම් ගෞරවයක් තිබුණේ නැහැ. තිබුණා. ඒ ගෞරවයම තමයි මේ ජාත්‍යන්තරයෙන් ඔබ අරන් ඉන්නේ. අරන් ඉන්නේ. ඉතින් ඔය ගැන වැඩි කෙනෙක් දන්නේ නැහැ. නමුත් මොකද එහෙම අවස්ථා බොහොම අඩුයි මේ. ඔව් යමක් ලැබුණාම ඒවා ප්‍රකාශ කරන අවස්ථාත් අඩුයි. දැන් අද තමයි මම හිතන්නේ ඔක්කොම රටේ ලෝකේ ඔක්කොම දැනගන්නේ මේ මේකක් මට ලැබුණා කියලා. මේ ජාතික යොවුන් ගීතේ ලියන්නේ හෙන්රි ජයසේන මහත්මයා. මේ තනු නිර්මාණය කරමින් සංගීතවත් කරන්නේ අපේ විශාරද ශෝලි වයජයන්ත ගුණසිංහ. ගායනා කරන්නේ එවකට ජාතික තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායම නියෝජනය කළ සියලුම පිරිස. වාදනය කරන්නේත් ඒ පිරිසම. ඒ පිරිසමයි. ඉතින් ඒ අතරින් අද චන්ද්‍රසේන අයත් මෙතන ඉන්න නිසා මම ඔබට කිව්වොත් යොවුන් ගීතේ මිහිර අපිට අනේ චුට්ටක් දනවන්න කියලා. අපි ඒ ගැඹීරත්වයට හරි කැමතියි. හෙළනා දහදිය මුතු අපගේ හිරු කිරණේ ඔද තෙද අපගේ සඳ මුමුණන සිහිලස අපගේ සිටි ජය තෙක් ලෝකය අපගේ යෞවන යෞවන යෞවනයි නව යෞවන ලෝකය අපගේ යෞවන යෞවන යෞවනයි නව යෞවන ලෝකය මම මේ කල්පනා කළේ ශෛලි වයජයන්ත මහත්මයා ශෛලි සමග චන්ද්‍රසේන අයියා මේ ගීතය ගායනා කරනකොට ඒ කොටසට කොච්චර අපිට දැනෙනවද කියලා. අද මෙතන මේ වාද්‍ය වෘන්දේ නියෝජනය කරන මනෝජ් පීරිස් සමග බොහෝ පිරිසක් ඉන්නවා ජාතික තරුණ සසබයි. දැන් අපි සුජීව ඉන්නවා පිටිපස්සේ ඔක්ටෝපෑඩ් වාදනය කළා. ඔහු බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතන නියෝජනය කළා. ඒ පාඨමාල හැදෑරුවේ ඔබේ ගෝලෙක්. එතකොට අතන පිටිපස්සේ ඉන්නවා රසික. එතකොට මෙතන දොලක් වාදනය සහාය වෙන සහෘදය මේ හැමෝම තරුණ සසභාවේ නියෝජනය කරපු ඉතින් මේ කැමරාවල ඉන්න හුඟ දෙනෙක් ජාතික තරුණ සසභාව හරහා ගුණ නැගිච්ච උදවිය. ඇතුළෙත් එහෙමයි අපිත් එහෙමයි මේ කතා කරන මමත් එහෙමයි. ඉතින් ඒ හැඟීම අපිට දැනෙනවා. ඒ මුල් යෝන්ගේ කැසට් පාටේ අපි සුරක්ෂිතව තබාගෙන තියෙනේ හැඟීම බල බලා හරි ටිකක් සතුටු වෙන්න. මේ කැසට් පාටේ දෙවෙනි පැත්තේ පළවෙනි ගීතය සීත කඳුයායේ ගැයෙන ගීරාවේ. එයත් මම හිතන්නේ සුවිශේෂී ගීතයක් වුණා. ඒ කියන්නේ ඒ එකට එකල මේ බෙලුඩ් සංගීත නිකේතනයේදී මා දැන් මගේ තියෙන වගකීම තමයි මගේ තිබුණා මෙහෙම මේ ඇයට ගීත හොඳ ගීත නිර්මාණය කරලා දෙන්න ඕනේ මේවා ඉදිරියට ගන්න ඕනේ කියන බොහොම නිහඬ හැඟීමක් මා ළඟ තිබුණා. මම ඒක කියන්නේ අපි කතා කරන මොඩර්න් නැත්නම් අලුත් සංගීතයක් මේ ශාස්ත්‍රීය සංගීතය මුස්ත්‍ර වෙලා අපේ රටේ සංගීත සම්ප්‍රදායේ නවම හැරවුම් ලක්ෂයක් පිළිබිඹු කරන සංස්කෘතිය ගොඩනගන්නේ ශෛලි වයිජයන්ත කියලා. ඔව් මේ වගේ උදාහරණ සීත කඳුයායේ ගායන ගීරාවේ. ඔව් ඒක ඇත්ත. මොකද මාව හුදකලා කරපු සංගීත ශාස්ත්‍රයේක අභියෝග ජයගත්ත කියලා මට හැඟෙනවා. හුදකලා කරු කියන්නේ දැන් එම යුගයේ සුන්දර යුගයක් වාගේ සුන්දර යුගයක් හේට පැවතුණත් සංගීත ශාස්ත්‍රය තුළ ලොකු තරඟයක් තිබුණා. ඒක තිබුණා බෙදාගත් කුලකයන්. මේවා කියන්න ඕනේ මම. ඒ කුලකයන් වල තාරුණ්‍යයට තියෙන ඉඩකඩ බොහොම අඩුයි. එතකොට තාරුණ්‍යයට ඉඩකඩ හදා ගැනීම මමත්
මගේ ශිෂ්‍යයන් සියලු දෙනාම හදා ගැනීම ඔවුන්ට ඉඩ හරසර විවෘත කර දීම මගේම වගකීම මම එතන නිදාගත්තා නම් මම එතන වැඩ කරේ නැත්තම් මම වෙන වෙන දේවල් කෙරුවා නම් අද එහෙම දෙයක් කතා කරන්න මෙතන ඉතුරු වෙන්නේ නැහැ අලුයම් කාලේ නිර්මාණය වෙච්ච මේ ගීතයේ රහ පිළිබඳ අලුයම් කාලේ ඒ කියන්නේ ඒ මට දැනෙන යෞවනයේ හැඟීම් නිතර හැමදාම නිතර නිතර මගේ හිත තුළ රැව් දෙනවා ඉතින් මම මොකද කරන්නේ ඒවා ස්වරයට පරිවර්තනය කරනවා මොකද ස්වර ජීවිතේ මිනිස්සුගේ ජීවිතේ ඔය සංගීතය කියන විෂය ඇත්තරම තියෙන්නේ මේව තේරුම් ගන්න ඕනේ මේ බොහොම වගකීතු පුජ්‍යලයන් තරුණයා තරුණියෝ ශික්ෂණයක් හරහා ඔවුන්ගේ ආදරේ ප්‍රකාශ කරන තියෙන තැන ඔතන ශික්ෂණයක් හරහා දැන් අද ඒක නෙවෙයිනේ වෙන්නේ අද වෙනනේ SMS එකක් ගැහුවා දැම්මා මේක කෙලින්ම තමන්ගේ මේ මේ අදහස අමුවටම කියා ගන්න තැනකනේ තියෙන්නේ අද මම දැන් මේ මේ වැඩසටහනේ එහෙම අපි කතා සාකච්ඡාවකට ආවේ නැහැ මම තමයි ඒ කොටස ඇදලා ගන්න මොකද මේ දැන් සංගීත විෂය ඇත්ත වශයෙන්ම මේ ලංකාවේ තව තවත් අනිවාර්ය කරලා තියෙන්න ඕන හැම කෙනෙකුට මොකද ඒකෙන් හදා ගන්න සංගීත විෂය නෙමෙයි කලා විෂයන් මම කියන්නේ කලා විෂයන් පොදි ගන්න අයිතිවට අසාධාරණයක් වෙනවානේ මේවට තාරුණ්‍ය පුරුදු කර ප්‍රගුණ කරන්න පුරුදු කරොත් ආයිත් අපිට ලැබෙනවා අර තියෙන කලාත්මක සමාජයක් ඉතින් ඒක ලැබෙන්නේ නැහැ මේ දැන් තියෙන තත්වෙන් දැන් යන්නේ වෙන විදියක් අර වින්දනීය ගුණය පිරීලා ගිහිල්ලා ක්ෂණික ඔක්කොම ක්ෂණිකව යන්නේ කියන්නට සිත් වී වදන් වැල් සැරසී සිත් පහන් විය මගේ ලඳුනි ඔබ දැකමෙන් සීත කඳු යයි ගැයෙන ගීරාවේ අපි හමු අපේ ජීවිත ආත්මයන් ඇතුලේ කියා ගන්න බැරි කතාව චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සූදානම් කඳුයායි ගයන ගීරාවේ කවුරුද ආගේද නියුරු ගීරාවේ සීතරෑයමි ගයන ගී මාගේ සිත මගේ තනියටයි මෙලෙස ගී ගයුවේ සීතරෑ යමි ගයන ගී
ore sita kandu yae sita reyame sita kandu yae sita reyame mame atara gatte me sita kandu yae geetha ahangin ataraturi යෝන්ගේ දෙවර්ෂපූර්ණ ප්‍රතිරාවේ ඒ වෙනුවෙන් මේ කුසුම් පෙරරාගේ ඡායාරූපයක් මුල් පිටුවට දාලා හරි ලස්සන කෘතියක් නිර්මාණය වුණා. මේක ඇතුලේ තියෙනවා ඒ අවුරුද්ද දෙක ඇතුලේ කරපු සියලුම ගීත ටික. කොයිතරම්නම් ගීත සමුච්චයක් මේට මේ කාලය සීමාව තුල ශර්ලි වයජයන්ත මහත්මයාගේ දායකත්වයත් එක්ක ජාතික ධර්ම සේවා සභාවෙන් එකතු කර ඇද්ද මේ තිබෙන්නේ ඒ කැසට් පේලියයි. ඔබ හිතන්න මේ ගීත ඇතුළේ තිබෙන ජනප්‍රියතම ගීත පිළිබඳ යම් ආකාරයක සමීක්ෂණයක් කළොත් ඒක වෙනමම කතා කරන්න ඕන කාරණාවක්. ඒ වගේම මොනතරම්නම් වටින ශිල්පීන් ගොන්නක් අපිට දායාද කර ඇද්ද ඒ ලයිස්තුවත් එක්ක මේ රූප ඒ ආකාරයෙන් හඳුනා ගන්න අය සෝමසිරි ඉන්නවා, එතකොට ධම්මිකා ඉන්නවා, චන්ද්‍රසේන ඉන්නවා, ශෝලේගේ රූපයත් ඒ අතර ඉන්නවා, චන්ද්‍රලේඛ පෙරේරා ඉන්නවා. මේ ආදි වශයෙන් මේ ශිල්පීන් හඳුනා ගන්න පුළුවන්. හරි. මෙවිනි කැසට් පට අටක් නිකුත් වෙච්ච තැන ජාතික ධර්ම සේවා සභාව විශිෂ්ට ගණයේ කටයුත්තකට අත තියෙනවා. ඒ තමයි යෝන්ගේ අටක් නිකුත් වෙච්ච තැන නිකුත් කරන යෝන් මිහිර මේ එල්පී තැටිය. මේක තමයි ඇත්තම දේශාන්තරයේ කරක් ගහන්න එකතු වෙච්ච ගීත සමුච්චයම එකතු වෙලා තිබෙන තැටිය. මේ මුල් මෙතන තියෙනවා මේ චන්ද්‍රසේනගේ ඡායාරූපයක්. ඒකත් අපි අපිට මතක් කරන්න ඕනේ. මේ පිටුපස අපි සඳහන් කළොත් අර අපි කතා කරපු යෝන් ගීතය කුසුමට ලංවේ තවලම සීත කඳු යායේ අගහිඟක මලින් මලට නිදහස් නිවහල් උදාගම් ගීතේ රඩරක්නා අතීතයට නොව ඔරුව පදින්නේ ජයතු 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 ආයුබෝවන් මේ ආදි වශයෙන් ගීත ලයිස්තුව තිබෙනවා. අපිට තිබුණා මේ ඒ වගේ ශිෂ්ටත්වයක් තිබුණා. මොකද සමුගැනීමේ ගීතයකුත් තිබුණා. එතකොට තේමා ගීතයක් යෞවනය වෙනුවෙන් සහ මොකද සමුගැනීමේ ගීතයක අවශ්‍යතාවය ආවේ පිටරට වලින් එනවා තරුණ තරුණ හෝමාරු කරගැනීමේ වැඩසටහනක් තිබුණා අපේ ඉස්සර තිබුණා. නිපොන් මාරු කියන්නේ නැව එනවා. මේ ආ එනකොට මේ සමුගන්නේ ওই ගීතේ ගායනා කළා. ඒක තමයි අපි අනන්‍යතාවය තිබුණේ. මට මතකයි සියල්ල වෙනස් වුණා. අර රිබන් එක දිගට දීලා ඈතින් ඈතට නැව යනවා. මේ සින්දුව අපි ගායනා කරනවා. ජයතු 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 ආයුබෝවන් ඔබට සුබ ගමන්. ඔබට සුබ ගමන් කියලා කඳුළු බිඳක් එනවා ඇහැට. එහෙම තමයි අපේ සමාජයේ හැසිරුණ ආකාරය කල ජයතු 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 ආයිබෝවන් සුභගමන් සී සුභගමන් මේවා ඔබ සැමට සුභගමන් ජයතු 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 ආයිබෝවන් ආයිබෝවන් සුභගමන් ලාංකීය සංගීත ගමන් මගෙහි වෙනසක් සටහන් කළ වෙනස් පාදමක් නිර්මාණය කළ වෙනත් සැරවුම් ලක්ෂයක් නිර්මාණය කරපු මේ ශිල්පියා තමයි විශාරද ශර්ලි වයජයන්ත. අද මේ වැඩසටහනේ මුල සිට අගට සියලු ගී ඔහු ලියු ඔහු ගැයු ඔහු සංගීතවත් කළ ගීත. ඉතින් ඒ වාග්ගේයකාරයාට මගේ ශීර්ෂප නාමය මම යලි යලිත් එකතු කරනවා. එහෙම මිනිස්සු හරි අඩුයි. ස්තුතියි. මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ. අපි තාමත් ඒ සීන ලෝකවල ජීවත් වෙනවා. ගයිමු. ඔබට
मगे तीन आदरे शैलीवाय जयंत लंकावे जाति के रूपाहिनी आरंभ करने अवस्था वे पैवती उत्सवे संगीत कंडाय में मेहवाने उब सुंदर आती थे ये आती थे अत्यंत कम बेलुट साउंडर के गम्माने बेलुट रूपाहिनी साउंडर के गम्माने बावड़त नमः विनाश सेनो एक आरम्भ नक्ती बना ये आरम्भ नहीं बिल्ला इतनी दीर्घकाय न बलापुरुष तिपुना गुड़ा ये दीर्घकाय न बलापुरुष तेला तवा तवा जाति अंतरेट යන්නත් අවශ්‍ය සීලු තාරුණේ ලොකු ඉතිහාසයක් එතන රඳවන්නට බලාපොරොත්තු තිබුණා. නමුත් පසුගායන ඒ තත්ත්වය වෙනස් වුණා. ඔබ එනවා බෙල්ලුඩ අතහැරලා. ඔව්. බෙල්ලුඩ අතහැරලා බාවෙන් පස්සේ අර කියන රූපවාහිනි ගම්මානයේට කැමරා යෑමත් ටිකක් ඇන හිටිනවා. ඇන හිටියා. ඇයි ආවේ කියලා මම අහන්නේ නැහැ මෙතනදී. ඔව්. නමුත් ආවෙන් පස්සේ ජීවිතේ ගොඩ නැගිච්ච විදිය ගැන සටහනක් ඔව් ආවෙන් පස්සේ ඇතරම සරුවේ මට මගේ මුකුත් වෙන බාහිර වෙනත් ප්ලෑන් එකක් තිබුණේ නැහැ පරමාර්ථයක් දෙයක් තිබුණේ නැහැ සූදානම් කරගත වෙන දෙයක් තිබුණේ නැහැ ඔබ බර්බතල සිත්‍රි දේවීමෙන් එළියට බහින ඔව් ඔව් සිත්‍රි දේවීමෙන් එළියට ආවා සිත්‍රි දේවීමෙන් එළියට ආවා එළියට ආවෙන් පස්සේ මමම දන්නේ නැහැ මම මොනවාද වෙන්නේ කියලා හැබැයි මාධ්‍යෙන් ලොකු පිටුවහලක් ලැබුණා මම විශාල ආන්දෝලනාත්මක කතා බහ ගියා ඊට පස්සේ මේ මම දන්නේ මාව නැවත නිර්මාණය කරනවා සමාජයේ රසිකයන් සමාජයේ ඒ නිර්මාණය කිරීමේ ප්‍රතිඵල තමයි ඔහු ජනප්‍රිය ලංකාවේ ජනප්‍රිය කුලකේ ගායන ශිල්පියෙක් විදිහට සමාජයේ වැළඳගන්නේ ඒ වැළඳ ගැනීම තමයි මේ කැසට් පට පෙළෙන් එළියට එන්නේ එදා අපිට ජෝන් ගී වලින් ඇහිච්ච කැසට් පට මේ විදිහට වාණිජමය කැසට් පට පෙළක් විදිහට සමාජයේ දකින්න පටන් ගන්නවා මේ තියෙන ඈත සිද්ධියේ කැසට් පටය මේක තමයි ජනප්‍රියම ගීත ටික එකතු වුනේ ඔබයි මමයි මැව් සිහින
මේ ඊළඟ කැසට් පාටේ. එතකොට ඒ ඔස්සේ ගියාපුවාම මියුරු කල්පනා කැසට් පාටේ අපිට මේ විදිහට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. මියුරු කල්පනා කැසට් පාටේ හඳුනා ගන්නකොට අපිට ඔන්න ඊට පස්සේ කාලකට පස්සේ එනවා තරුමල්ලේ ආයේ කැසට් පාටේ. ඒට පස්සේ අපිට එනවා යෝන් වියට හසරැල්ලක් කැසට් පාටේ මෙන්න මේ ආකාරයෙන්. එතකොට මේ මේ සේරමත් එක්ක තිබුණු ගීත අතිශය ජනප්‍රිය වෙනවා. ඔබ ඊට පස්සේ තාක්ෂණය ඔස්සේ ආරම්භයක් කරනවා. මේ තියෙන්නේ ඔබේ ජනප්‍රියම ගීත එකතුව එකතු වෙච්ච අවස්ථාව මියුරු කල්පනා සංගීත තැටියේ. මේ තිබෙන්නේ ස්වාධීන රූපවාහිනිය 2007 වර්ෂයේ ඔබත් සමග අත්වල බැඳගත් අවස්ථාව. ඉතින් කියන්න ආදරේ සංගීත තැටිය එලි දැක්වීම. ඔය එලි දැක්වීමත් එක්ක ඉතාම වටින ඔබ පිළිබඳ සටහනකුත් මට ලියන්න ලැබුණා. ශර්ලි බයජයන්ත මෙතින් ස්වාධීන රූපවාහිනිය එවකට ලක්හඬ ලාංඡනය වුණේ මෙන්න මේ ලෝගෝ එක. එතකොට මේ තිබෙන්නේ ඔබේ පුනරාගමනයේ 2007. 2007ට පස්සේ අපි 2017යි තවත් අවුරුදු 3ක් ගිහලා 13කට පස්සේ තමයි මේ හමුවීම සටහන් වෙන්නේ. ඇත්තටම ඔබ පිළිබඳ ස්වාධීන රූපවාහිනිය මාතේ. ඒ කියන්නේ ඔබ සිළු දිනාම මව අතෑරියේ නැහැ කියන එකයි ඒකේ අර්ථය. ඒ ඔබේ හදේ රැඳී සිටින නිසායි ඒ දේ සිද්ධ වුණේ. අදත් මේ මහා මම හිතන්නේ ඊටම සුමදුර වැඩසටහනකට මට සහභාගී වෙන්න ලැබුණෙත් ඒ නිසාමයි කියලා මම හිතන්නේ. එදා බෙල්ලුට අතෑරලා ගිය ශර්ලි බයජයන්ත 2007 මේ ප්‍රසංගයත් එක්කම ඔව අහපව යනවා බෙල්ලුට් සෞන්දර්ය ගම්මානයේ නිකේතනාධිපති විදියට. ඒ විතරක් නෙමෙයි ජාතික තනතුර සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් විදියටත් ඔබපත් වෙනවා. ඔව්. නමුත් ඒක කෙටි කාලයයි. ඔව් ඒක කෙටි කාලයයි. මොකද මගේ භාවිතය හරියට යදන්නට බැරි නම් මම එතන ඉන්නේ නැහැ. ඉතින් එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඒ මගේ භාවිතය කියලා කියන්නේ තනතුර ලැබුණත් මගේ කලා භාවිතය මගේ අරමුණ තරුණයාට සේවය කිරීම. ඔහුට උදව් කිරීම. මෙහෙම දෙයක්ත් තියෙනවා. එහෙම උදව් කරන්න කියලා හැංගීමක් ඇති වුණත් එහෙම උදව් කරන්න කියලා ඉල්ලීමක් ගියත් උදව් කරන්න දෙන්නේ නැහැ. එතකොට උදව් කරන්න දෙන්නේ නැහැ. ඒකට වග බලා ගන්නවා උදව් නොකිරීමේ කාර්ය සිද්ධ වෙනවා. මේ රටේ මේ ක්‍රමය වෙනස් විය යුතුයි. ඔබ අමතන මෙවන් පතක පිළිතුරක් පතා දැනගන්නට මා රිසියෙමි. කිමෙද ගතිසිත කියාගන්න බැරි ආදර කතාවල යටින් හරි උඩින් හරි ඕක ලියලා දෙකර නමල තල්ලු කරපු වෙලාවල් තියෙනවා. ගයිමු. මාසිත මියුරු කල්පනා. මාසිත මියුරු කල්පනා රස පාද වැලට පෙරළුණා මිහිරි මියුරු කල්පනා රස පාද වැලට පෙරළුණා මිහිරි ඔබට වැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට වැඳුණු ප්‍රේමයේ නමින් මලක් මද සුළඟේ සැලෙන සැටි සිතා බඹර තුඩක් මල් පෙති මත රියයි පෙම් කතා ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු මිහිරියේ ඔබ
රණ මයුරෙක් මයුරියකගේ රැඟුමගෙන සිතා තුඩින් තුඩග බැඳුනු පේමතුන් අගෙයි ගමු සිතා ඔබ අමතන මෙවන් පතෙක පිළිතුරක් පතා පාද වැලට පෙරලුණා මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් මා සිත මියුරු කල්පනා රස පාද වැලට පෙර ඇත්තටම ශෛලි වයජයන්ත උපදේශකත්වයෙන් යුතුව ජාතික තනසේ සභාව යෝන්ගේ කණ්ඩායම ගිහි ගයනකොට අපි ගම්වල යෞවන සමාජය වටා රොද බැඳගත්තා. මුළු රටේම යෞවනෝ එක තැනකට එකතු වුණා. ඒ නිසා මම හිතනවා ජාතික තනසේ සභාවේ ස්වර්ණමය යුගය ගැන කවුරුන් හරි මොන විදිහකට හරි කතා කරනවා නම් එයි වටින කොටස් කරුවෙක් හැටියට ඔබ. ඒ පිළිබඳ මේ වගේ තැනකදී ස්තුතිය පුද කරන්න අවස්ථාවක් ලැබීමත් මම හිතනවා මාලද භාග්යක් කියලා. ජීවිතේ හුඟක් හරිගිය වැරදුණු හුඟක් තැන්වලදී අපිට අවසානයේ පිහිටට හිටින්නේ තමන්ගේ නිවස ඒ නිවස යට තියෙන සෙනෙහස. ඔව්. ඔබේ ජීවිතේ ඒ සුන්දරත්වය මම කැමති මෙතනින් සටහන් කරනවා. ලොකු විස්තරයක් කියන්නේ නැහැ මොකද ඒ එකේ ගැඹුර හැමෝම දන්නවා. මම මගේ බිරිඳ ප්‍රියංගිකා ගීතානි කුණසිංහ ගෘහිණියක් ඉතින් ඔවුන් අමකට දීනයන් දෙදෙනෙක් ඉන්න ඔවුන් හදා වඩාගෙන උන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා දැන් දීනියන් සංගීත ශිෂ්‍යයෝ වෙලා තියෙනවා දෙන්න ඒ දෙන්නටම වැඩිමලා ආයිෂානි වෛජයන්ති ගුණසිංහ දෙවෙනියා මදුෂානි වෛජයන්ති ගුණසිංහ හැබැයි ඒගොල්ලන් සංගීතය හොඳට දන්නවා නමුත් ඒගොල්ලන් වෙන මාවතකට යන්නේ ඊළඟට මිනිබිරියකුත් ඉන්නවා මහිමා වෛජයන්ති කියලා. ඉතින් ඇයට හොඳ ගායන හැකියාවක් තියෙනවා. මම මේ ටික සංක්ෂිප්තව කිව්වේ මේ වැඩසටහන ඔබ අහපු කාරණාව සම්පූර්ණ කරන්න. දැන් සමාප්තිය සටහන් කරන්න වෙලාව ඇවිදින් තියෙන්නේ. ඒ අපි අර විඳපු ගීත සමුච්චය අකමැත්තෙන් හරි අද දවසේ වැඩසටහනේ අවසානය දක්වා ගේන්න අපිට වෙලා තියෙනවා. ඔව් එහෙම තමයි හැමදේම ඒ විදිහටනේ යන්නේ. මම සතුටුයි මට අවස්ථාවක් විනාඩි දෙක තුනක් දෙනවා නිෂ්පාදකතුමා එතුමත් ගැනත් යම් දෙයක් කියනවා මොකද එදා ඉඳලා අදත් එකම ආදරණීය සෙනෙහසකින් මාත් එක්ක හිටිය නිෂ්පාදකවරයෙක් තමයි ඔය උදය තෙන්නකෝන් නිෂ්පාදකතුමා හැමදාම එක වගේ ඒ ඔහු මගේ ලොකු රසිකත්වයක් තියෙනවා ඔහුටත් මම ඒ වගේම ඔබත් මට මගේ ජී කලා ජීවිතේන දෙවන්ත චරිතයක් මොකද මගේ වැඩ කටයුතු වලදී සහෝදරයෙකුට වඩා ලිංගතුව හුඟක් උදව් උපකාර කර මාධ්‍යවේදියෙක් ඔබ දක්ෂ මාධ්‍යවේදියෙක් ඒ සෙනේ එහෙම බලාගත්තේ නැත්නම් මං හිතන්නේ මට කොතනද මම මෙච්චර වැඩ කරපු දේවල් අගේ කරන්න කවුද ඉන්නේ කියලා ඒ නිසා මං ඔවුන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා පුංචි කඳුරුකුත් වෙනවා ඒකාඳුරු බරයි කියලා මම ඒක ඒක ආවෙ නැත්තම් මෙතන අසම්පූර්ණයි ගෝල බාලය හදාගෙන රටට මට දෙන්න පුළුවන් මං හිතනවා හොඳම දේ දෙන්න පුළුවන් වුණා කියලා ඊළඟට තව මේක කිව්වෙ නැත්තම් තවත් අඩුපාඩුවක් මනෝෂ් කියන මගේ ආදරණීය දක්ෂ සංගීත ශිල්පියා ඔහු මම අද දකින්නේ අපේ ලංකාවේ යානි
ඒක කියන්න හේතුවක් තියෙනවා. ඔහු කවදාවත් සොරපස්තරයක් කියවන්නේ නැහැ. යානි කියවන්නේත් නැහැනේ. අපිට අනුව ඔහු යානි. මම ඔහුට ඒ ගෞරවයක් හේතු ප්‍රකාශ කරේ. සොරපස්තර කියවන්නේ නැහැ. එයා දන්න ඔක්කොම මතකයි. මේ පාර්ට්ස් මෙමය යන මේ කොටස් මෙමය යන කියලා. ඒක පොඩි පහේ දක්ෂකමක් නෙමෙයි. ඒ නිසා මම හැමෝම වගේ කරනවා නම් ඔහු වගේ කරන්නත් ඕනේ. එතකොට එහෙම දක්ෂයෙක් තමයි මේ මගේ වැඩසටහනේ ඉන්නේ. ඒ වගේම ඔහු වටා ඉන්න මේ ආදරණීය ශිල්පීන් තරුණ ළමයි අය තරුණ අය මූකරාගේ අය ඔක්කොම එකතු වෙලා දෙඩි උත්සාහ දරනවා මගේ ගීතවලට අවශ්‍ය කරන ජීවේ සපයා දෙන්න. ඔවුන්ට මම බොහොම ස්තුති කරනවා. ඒ වගේම මා ඉදිරියේ ඉන්න කැමරා ශිල්පීන් එතන ශබ්ද පරිපාලන ශිල්පීන් මේ අයගේ හැඟීම් එකතු වෙලා තමයි මෙතනට එන්නේ. මට උපදෙස් දුන්න මෙතන ඉන්න මෙන්න මේ විදිහට ඉන්න කියලා මේ මට සමා වෙන නම් වශයෙන් කියන්න හම්බුන්නේ නැහැ. නමුත් මේ ඔක්කොම එක්තැන් කරගත්ත කෘතියක් තමයි මේ ඉන්නේ. මේක නිධානයක්. මේක නිධානයක්. මේක තව තවත් ඔප වෙන්නේ වටිනාකම් වැඩි වෙන්නේ තව පස්සට. ඒකට හේතුව ආධ්‍යාත්මික සංගීතය ඈඩ් කළා. වෙළඳපොළ සංගීතයේ වැරඳගත් සමාජයක අපි දැන් ඉන්නේ. ඒක නිසා මේක නිධානයක්. ශෝලි වයිජයන්ත ඔහුගේ යුගී අපේ හදවත් ඇතුලේ අපේ තාරුණ්‍ය රකින්න උදව් වෙනවා. එබැවින් මම ඔබට ඔබේ ගීතයක් තුළ ඔබම සටහන් කරපු වචනාර්ථයකින් ඔබට සුභ පතනවා. මල්මල් හිනා ඔබේ මුවේ හද විල්මල් සුවඳ මැවේවා. ඒ මල්විලේ ඔබ මගේ හද පෙම්මල් විකසිත වේවා. මේ රටේ මං හිතනවා අද ජීවිතයේ මැදියම් වයස ගත කරන හැම කෙනෙක්ම ඔබට ඒ තාරුණ්‍ය හිතේ දරාගෙන ආදරය කරනවා. ඒ ආදරය ඔබට චිරජීවනය සපයනවා. අපි ඔබට සුභ පතනවා. මේ ආදරණීය හඬ පෞරුෂයන් එක්කලා ලයාන්විත බව ඊළඟ පරම්පරාවටත් කියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. අමතක වුණා මගේ ගෝලයා මගේ ශිෂ්‍යයා අද ඇවිල්ලා මේ වැඩසටහන රසවත් කෙරුවා. මගේ ගීත ගායනා කෙරුවා හොඳින්. ඒක නිසා මම ඇත්තටම මම ආඩම්බර වෙනවා. මම දැක්ක දන ගහලා වැඳලා ඒ ගෞරවය පුදලා තමයි චන්ද්‍රසේන ඉට්ටියාරච්චි මහත්මයා ගීත ගායන මෙතන එකතු වුණේ. ඒවා විෂුවල් වල නොතිබෙන්න පුළුවන්. නමුත් අපි දැක්කා. ඒතර අපිට හිතා ගන්න පුළුවන් ඔබ කොහොමද ඒ පරම්පරාව 80 නිර්මාණය කළේ කියලා. එහෙනම් අපි සමාප්තිය සටහන් තබනවා. මල් මල් හිනා ඔබේ මුවේ කියලා ඔබට ප්‍රාර්ථනා කළාද? අපේ සහෘදයන්ට ඒ ප්‍රාර්ථනාව ඔබේ හඬින් ආය ආයේ එකතු වෙන්න ඕන. අපි ගන්න ලෝකෙම දකින මාව ලෝකෙම දකින මගේ රසික රසිකාවයන් මගේ ආ හදබැති ප්‍රණාමය මේ වැඩසටහනෙන් පුදකාණ්ඩ කැමති. සඳ පායලා එළිය දී මේරේ
பிம்மல் விக்கு சித்துவேன்.